සුබ දවසක් වේවා ඕගලන්ව සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා ඉතින් මම අද ඔයගලන්ට part 2 එක ගෙනාවා ඇමරිකාවේ ගිහිල්ලා වැඩිදුර අධ්‍යාපනයේ විශේෂයෙන්ම master එකක් PhD එකක් කරන්න කොහොමද කියන ඒ series එකේ part 2 එක තමයි ගෙනාවේ ඕගොල්ලෝ part 1 එක බලලා නැත්තම් මම උඩ link එකක් තියෙනවා දැන් ඒක ඔයගලන්ට pay ඒකට ගිහිල්ලා part 1 බලලා මේක බලන්න කියලා මම ඔයගලන්ට කියනවා මෙතන part 1 එක මේ දැන් පොඩි slides දෙකක් වගේ තියෙනවා part 1 එකේම කොටසක් ඒක මට ඔයගලන්ට කියන්න අවශ්‍යයි ඉතින් ඒක කියලා මම part 2 එකට යන්නා දැන් part 1 එකේදී අපි කතා කරේ අර උපාධිය ලංකාවේ උපාධියක් කරාම ඒක අර special degree එකක් නම් හොඳයි ඊට පස්සේ general degree එකක් නම් ඒ වුණත් ඕගලන්ට ක්‍රම තියෙනවා ඒක අර මේ අවුරුදු 4 උපාධියක් බවට පරිවර්තනය කරගන්න අන්න ඒ වගේ දේවල් තමයි අපි කතා කරේ part 1 එකේදී එතෙන්දී මට ටිකක් අමතක වුණා මේ GPA එක ගැන කියන්නේ ඒකත් ඕගොල්ලෝ දැනගන්න ඕනි දෙයක් GPA කියන්නේ grade point average ඕගලන්ගේ විශ්වවිද්‍යාලයේ අවුට් වෙනකොට ප්‍රථම උපාධිය අරගෙන ඒ අන්ඩර්ග්‍රැජුවට් ඩිග්‍රී එකේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් කියලා දෙනවා ඒකේ GPA එක සදහන් වෙන්න ඕනි හරි එතකොට ඒ GPA එක සාමාන්‍යයෙන් ඇමරිකාවේ ප්‍රශ්චාත් උපාධි කරනවා නම් 4 ස්කේල් එකකින් 3 වගේ තියෙනවා නම් ඒක හොඳටම ප්‍රමාණවත් ඒක සාමාන්‍යයෙන් හොඳ මධ්‍යයන අගයක් හැටියට තමයි බාරගන්නේ දැන් එතකොට ඕගොල්ලෝ අහයි දැන් 3ට වඩා 4 ස්කේල් එකකින් 3 තියෙනවනේ ඒක හොඳයි 3ට වඩා වැඩි නම් කිසි අවුලක් නැහැ නේ ඒක තවත් හොඳයිනේ නමුත් 3ට වඩා අඩු නම් ඒ කියන්නේ low GPA එකක් තියෙනවනම් ගැටලුවක් වෙයිද අන්න එහෙම හුඟක් අයට ප්‍රශ්න තියෙනවා එතකොට ඇත්තටම එතෙන්දී තමුන්ට මේ low GPA එක compensate කරගන්න ඒක ඒකේ තියෙන අර negative ගතිය අඩු කරගන්න තව වෙනත් ක්‍රම තියෙනවා ඒකෙන් වැඩි දක්ෂතා පෙන්නලා තිබ්බොත් මේ low GPA එක shape කරගන්න පුළුවන් ඉතින් මම ඒක වෙනම ක්ලිප් එකකින් කියන්නම් මේකටම සම්බන්ධ මොකද මේ series එකක් හැටියට මම මේක දාන්න తీන්නේ කරේ හුඟක් දේවල් කතා කරන්න තියෙනවා ඒ නිසා එක වීඩියෝ එකකින් දාන්න බෑ එතකොට ඒක වෙන දිගක් ලොකු දිග වීඩියෝ එකක් වෙන හන්ද මම මේක කඩලා තමයි දාන්නේ එතකොට low GPA එකක් තිබ්බට බය වෙන්න එපා අපිට වෙන සාධක ඒව හොඳට කරගත්තොත් මේ low GPA එකේ තියෙන අර නෙගටිව් ගතිය අඩු කරගන්න පුළුවන් හරි ඒ නිසා ඒක ගැනත් අවබෝධයෙන් ඉන්නේ මේ GPA එක ඒකේ මධ්‍යයන අගය සහ ඒ වගේ දේවල් පොඩ්ඩක් අවබෝධයෙන් ඉන්න ඕගොල්ලෝ බලන්න ඕගලන්ගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ එහෙම තියෙනවද කොහොමද ඒක ස්කේල් කරලා තියෙන්නේ කියලාත් බලන්න ඊට පස්සේ සාමාන්‍ය ලංකාවේ උපාධියක් ගන්නකොට තියෙනවනේ පන්ති සාමාර්ථය කියලා අපි ඒකට ක්ලාස් එක කියලා කියනවනේ එතකොට දැන් මේ ක්ලාස් එක සාමාන්‍ය ඕගොල්ලෝ දන්න ඇති මේ ෆස්ට් ක්ලාස් එතකොට සෙකන්ඩ් අපර් කියලා එකක් තියෙනවා ඊට පස්සේ සෙකන්ඩ් ලෝව කියලා තියෙනවා ඉතින් දැන් මේ ක්ලාස් අරගෙන ඒක ඕගොල්ලෝ දන්නවනේ ක්ලාස් එක දැන් මෙහෙම මේ පැත්තට අපි යනවා නම් මේ අනිවාර්යෙන්ම මේ ඉන්ක්‍රීසිං GPA නේද ඒ කියන්නේ GPA එක මේ වැඩි වෙනවා මේ මේ අපි ක්ලාස් එක ඉහළ මෙහෙකට යනකොට ඒක කියන්නේ GPA එක වැඩි වෙනවා කියලා ඉතින් මේ ඇමරිකාවේ මේ මෙහෙම ෆස්ට් ක්ලාස් සෙකන්ඩ් අපර් සෙකන්ඩ් ලෝවර් කියලා සිස්ටම් එකක් මන් දන්න තරමින් නැහැ මොකද මේ සිස්ටම් එක ඇත්තටම අපේ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ මේ UK සිස්ටම් එකනේ එංගලන්තයේ අධ්‍යාපන ක්‍රමයනේ අපේ රටේ තියෙන්නේ ඒ සිස්ටම් එක තමයි මේ මේ ෆස්ට් සෙකන්ඩ් කියලා තියෙන්නේ එහෙම ක්ලාස් පන්ති සාමාර්ථ දැන් ඇමරිකාවේ එහෙම එකක් නැහැ ඇමරිකාවේ ඒකට වෙනම ලතින් වචන වලින් නිකන් හඳුන්වන ක්‍රමයක් තියෙන්නේ නමුත් මෙහෙම ක්ලාස් පන්ති සාමාර්ථ කියලා මෙහි විදිහට දෙන්නේ නැහැ ඒගොල්ලෝ බලන්නේ කොයි වෙලාවෙත් අර වැඩි GPA එකක් තියෙනවා නම් ඒක තමයි ඒගොල්ලෝ බලන මූලික දේ. ඉතින් ඕගලන්ට අර ක්ලාස් එකත් එක්ක හැබැයි අපි කියමු গোল্ড মেডල් එකක් මොකක් හරි අවෝඩ් එකක් එහෙම හම්බ වෙනවා අන්න ඒව වැදගත් වෙනවා. මොකද ඒව ඕගලෝ ඇප්ලයි කරනකොට ඕගලන්ගේ ඇප්ලිකේෂන් පැකට් එකේ මතක තියාගෙන රෙසියුමේ එකක් එහෙම නැත්නම් CV එකක් ඉන්ක්ලූඩ් කරන්න ඕනි. එතකොට ඒ CV එකේ තමුන් වෙනම කොටසක දාන්න ඕනි තමුන්ට හම්බෙච්ච awards and recognitions කියලා වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. ඒකේ තමුන්ට ඒ උපාධියට සම්බන්ධව ලැබිච්ච පදක්කම්, gold medals, awards ඒ වගේ දේවල්, scholarships ඒ වගේ දේවල් දාන්න පුළුවන්. ඒක වැදගත් වෙනවා. ඉතින් අන්න ඒකත් මම ඕගලන්ට පැහැදිලි කරන්න වෙනම මේ part එකකින්
කොහොමද අපි ඒ CV එක එහෙම නැත්නම් resume එක හදා ගන්නකොට අපි මූලික වශයෙන් බලන්න ඕනි දේවල් කියන එකත් මම ඕගලන්ට පැහැදිලි කරන්න. එතකොට මේක ඇත්තටම part 1 එකේ අර අන්තිමටම කොටසක් හැටියට ඕගොල්ලෝ මේක බාර ගන්න. එතකොට දැන් අපි පොඩ්ඩක් ආයි summary එකක් බලමු. මේ දැන් මොකක්ද මේ අපි මෙතන ඉලක්ක කරගත්තේ ඇමරිකාවට එන්න අධ්‍යාපනය ලබන්න අධ්‍යාපනය ලැබලා කොහොමද ග්‍රීන් කාඩ් එක ගන්න ඒකනේ අපිට මෙතන අවශ්‍ය. එතකොට අපි මේක ඇත්තටම නැවත මතක් කරගමු මේ මොනවාද මේ ඇත්තටම ක්‍රම දෙක. ඒ කියන්නේ දැන් සමුන් ශ්‍රී ලංකාවල ඉන්නවා ශ්‍රී ලංකාවල ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් හැටියට තමුන් මේ හිතන්න ප්‍රථම උපාධිය ගන්නවා. හරි BSc එක ගන්නවා. දැන් ඒක මම ඕගලන්ට කිව්වා ඒක අවුරුදු 3 එක වෙන්න පුළුවන් අවුරුදු 4 එක වෙන්න පුළුවන් අවුරුදු 3 එක කරපු එකකට තව වෙන පාඨමාලා කරලා ඒක එහෙම නැත්නම් work experience එකෙන් අවුරුදු 4ක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒකෝර මේක සාමාන්‍යයෙන් ඇමරිකාවට එනවා නම් ඔයගොල්ලෝ දන්නවා මේක අර 4 year පාඨමාලාවක් වෙන්න ඕනි. ඊට පස්සේ ඇමරිකාවට දැන් USA වලට ආවට පස්සේ තමුන්ට මාර්ග දෙකක් තියෙනවානේ. එක මාර්ගයක් ඇවිල්ලා මේ MS එක ගන්නවා. හරි ඒකට එතකොට ඇත්තටම අවුරුදු දෙකක් වගේ කාලයක් කියන්නේ. 2 years වගේ තමයි යන්නේ මාස්ටර් එක කරන්න. මාස්ටර් එක කරාට පස්සේ ඊට පස්සේ තමුන්ට පුළුවන් අර OPT කියන එක ඇප්ලයි කරන්න. OPT එක දැන් තමුන් මෙතන සයන්ස් වගේ එකක් කරා නම් OPT plus STEM මම මේ වචනේ කලින් පාර්ට් එකේ කියලා තියෙනවා. ඒකට ඒගොල්ලන්ට බලන්න පුළුවන් මොකක්ද මේ වචනේ තේරුම කියලා. STEM option. හරි? ඒ STEM option එක තියෙනවනේ. ඒකට මෙතන ඇත්තටම තමුන්ට කාලය මාස වලින් මාස 27ත් 29ත් වගේ work permit එකක් හම්බ වෙනවා. මේ මේ කාලය තුල එතකොට මේ වර්ක් පර්මිට් එකෙන් තමුන්ට පුළුවන් මේ යම් තැනක ෆුල් ටයිම් ජොබ් එකක් කරන්න. ඊට පස්සේ මේ ජොබ් එක හරහා තමුන්ට පුළුවන් මේ H1B වීසා එක ලබා ගන්න. ඊට පස්සේ ඒකෙන් තමුන්ට ග්‍රීන් කාඩ් එක කරා යන්න පුළුවන්. පර්මනන්ට් රෙසිඩෙන්සි කරා යන්න පුළුවන්. එතකොට මේ මාස්ටර් එක කරලා ඉවර කරා තමුන් ජොබ් එකක් හොයාගත්තා. ඒ ජොබ් එක හොයාගන්නේ මෙන්න මේ ඇමරිකාවේ අධ්‍යාපනය ලබන අයට දීලා තියෙන වරප්‍රසාදයෙන් OPT and STEM option එකෙන් මේ කාලය තුල ෆ්‍රී වර්ක් පර්මිට් එකක් දෙනවා. ඒකෙන් වැඩ කරන ගමන් ඒ එම්ප්ලොයර් යටතේම තමුන්ට H1B එක ඇප්ලයි කරන්න පුළුවන්. ඒක හරහා ග්‍රීන් කාඩ් එක ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට මේගොල්ලෝ මේ H1B එක නැතුව කෙලින්ම ඒගොල්ලන්ට පුළුවන් මේ ග්‍රීන් කාඩ් එකට ඔයාව ඇප්ලයි කරන්න එහෙමත් ක්‍රම තියෙනවා. ඒ කියන්නේ මෙතන කෙලින්ම H1B එක නැතුව මෙතන ඔයාට පුළුවන් ඒකට අපි කියනවා EB2 වගේ එකකින් ඔයාට කෙලින්ම ග්‍රීන් කාඩ් එක සෙට් කරලා දෙන්න හැකියාව තියෙන මං ඒක වෙනම මං කියලා තියෙන වෙන තැනක මේ AB2 එක ගැන. නමුත් මං තව ක්ලිප් එකක් කරන්න කියලා ඉන්නේ මේ employer based visa ඔක්කොම කැටගරි ටික වෙනමම කතා කරන්න අවශ්‍යයි. එහෙම එකක් request එකක් දාලා තිබ්බ එක්කෙනෙක්. ඉතින් මට ඒකත් කරන්න ඕනි. මෙහෙම පුළුවන්. මේ එක මාර්ගයක්. හරි මේ first option කියලා ඕගලන්ට ගන්න පුළුවන්. Then second option එක ඒක ඇවිල්ලා master එක කරනවා. හරි මාස්ටර් එක කරනවා. එතකොට අර කලින් වගේම ඒකට සාමාන්‍ය වසර දෙකක් යනවා. 2 years යනවා. ඊට පස්සේ තමුන්ට පුළුවන් OPT එක කරන්න. හරි මේක ඉතින් දිග ටිකක් දිග ක්‍රමයක්. හරි OPT එක කරනවා. එතකොට එතන තව මාසයක් යනවා. තව අවුරුද්දක් යනවා. හරි OPT එක කරා. ඊට පස්සේ ඒතෙන්දි මොනවා හරි තමුන් වැඩ කරලා ෆුල් ටයිම් ඒ තමුන්ගේ ෆීල්ඩ් එකට අදාළ කම්පියුටර් නම් කම්පියුටර් ඩෙවලොපර්, කම්පියුටර් ඉන්ජිනියර් කෙනෙක්, software developer කෙනෙක් හිටියට අවුරුද්දක් වැඩ හොයාගෙන වැඩ කරලා සල්ලි ටිකක් ඉතුරු කරගත්තා. ඊට පස්සේ තමුන් PhD එක කරනවා. හරි? දැන් මේ දෙක කොහෙවත් සඳහන් නැහැ තමුන් මාස්ටර් එක කරපු විශ්වවිද්‍යාලයේම PhD එක කරන්න ඕනි කියලා කොහෙවත් නීතියක් නැහැ. තමුන්ට මාස්ටර් එක ඒ කියලා විශ්වවිද්‍යාලය කරන ඇමරිකාවට ඇවිල්ලා ඊට පස්සේ අවුරුද්දක් ඔය හැරි කම්පැනි එක වැඩ කරලා එක්ස්පීරියන්ස් එක ගත්තා, සල්ලි ටිකක් හොයාගත්තා, රට බලන්නත් එක්ක තමුන්ට වෙන ස්ටේට් එකකට ගිහිල්ලා PhD එක තව තැනක කරන්න පුළුවන්. ඒක කිසි අවුලක් නැහැ.
හරි එතකොට PhD එක කරනවා තමන්ගේ ආචාර්ය උපාධිය ඒකට සාමාන්‍යයෙන් ඒ කෝස් එක 90 අවුරුදු 4 සහ අවුරුදු 6 වගේ කාලයක් යන්න පුළුවන් PhD එකට ඊට පස්සේ PhD එක කරාට පස්සේ තමුන්ට මෙතන විශේෂත්වයේ තමුන්ට IOPT එක ගන්න පුළුවන් හරිද තමුන්ට IOPT එක ගන්න පුළුවන් ප්ලස් අර STEM ඔප්ෂන් එක තමුන් STEM ෆීල්ඩ් එකට අදාළ PhD එකක් නම් කරේ මේ STEM ඔප්ෂන් එකත් මෙතන ගන්න පුළුවන් එතකොට දැන් ඔයාට එතකොට මෙතෙන්දී තව හම් වෙන මාස 27ක් 29ක් වගේ කාලයක් වර්ක් පර්මිට් එක හම්බ වෙනවා. ඉතින් ඒක ඒක ලොකු වාසි සහගත දෙයක්. මෙතෙන්දිත් තමුන්ට OPT එක හම්බ වෙනවා. මේ ෆස්ට් OPT එක. මාස්ටර් එක කරලෙන්න. PhD එක කරනාට පස්සෙත් OPT එක හම්බ වෙනවා. තමුන්ට STEM ඔප්ෂන් එකකුත් ගන්න පුළුවන්. දැන් තමුන්ට ඕන නම් මෙතෙන්දි STEM එක ගන්න පුළුවන්. මෙතෙන්දි STEM එක ගත්තොත් මෙතෙන්දි ස්ටෙම් එක නෑ මොකද ස්ටෙම් එක 1 in a lifetime ඒ කියන්නේ තමුන් මොන කෝස් එක කරත් එකම එක පාරයි ස්ටෙම් එක ලබා දෙන්නේ ඉතින් ඒ නිසා තමුන්ට ඒක දෙපාරක් ගන්න බෑ නමුත් OPT කියන එක තමුන් හිතන්නේ ඇමරිකාවට ලංකාවේ BSc ගන්නකොට සල්ලි ගෙවලා ඇමරිකාවේ BSc එක කරා එතකොට OPT එක ගන්න පුළුවන් අවුරුද්දක් හම්බ වෙනවා ඊට පස්සේ ඇමරිකාවේ මාස්ටර් එක කරා එතෙන්දි OPT එක ගන්න පුළුවන් අවුරුද්දක් හම්බ වෙනවා ඊට පස්සේ ඇමරිකාවේ PhD එකත් කරා එතෙන්දි ඒක අවසානයේදී OPT එක ගන්න පුළුවන් ඒ තමන්ගේ තුන්වෙනි අවුරුද්දේ OPT එක හැබැයි STEM එක ඒ උපාධි තුනෙන් එක අවස්ථාවක ගත්තොත් ඊට පස්සේ ගන්න බෑ ඒක 1 time only ඉතින් මේ ටික කරගත්තට පස්සේ මෙතනත් work experience තියෙනවා මෙතනත් work experience තියෙනවා ඊට පස්සේ තමුන්ට job එකක් හොයා ගන්න වෙනවා ඇමරිකාවේ ඉන්න ඕන. ඊට පස්සේ මේ ජොබ් එක හරහා ආයි නැවතත් මේ විදිහට තමුන්ට H1B එක ගන්න පුළුවන්. තමුන්ට EB2 එක ගන්න පුළුවන්. හැබැයි ඒ වගේම තමුන්ට EB1 කියන එකත් ගන්න පුළුවන්. මොකද තමුන් මේ PhD එකක් වගේ කරලා තියෙන හන්දා. ඒකට මේ හරහා තමුන්ට ඇත්තට මේ green card එක apply කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔන්නෝක තමයි සාමාන්‍යයෙන් ආකාර දෙක මම ආයෙ ඔයගලන්ට පැහැදිලි කරන්නේ ඔයගලන්ට යන්න තියෙන මාර්ගය තමයි මම මෙතන පැහැදිලි කරේ ඇමරිකාවේ අධ්‍යාපනය ලැබලා කොහොමද ග්‍රීන් කාඩ් එක කරා යන්නේ මේ මේ විදිහට තියෙන්නේ මේ මෙතන තව තියෙනවා දැන් සමහරවිට තමුන් ඉතාලම හොඳ මාස්ටර් එකක් කරා ඒකේ පරිශනාවත් එක්ක තමුන් ඉතාලම නිකන් සුපිරිම මාස්ටර් එකක් කරා ඒකේ පරිශන කම්පෝනන්ට් එකත් හොඳටම කරගත්තා නම් තමුන්ට මෙතන කෙලින්ම මේ කියන්නේ මේක ඉවර වෙච්ච ගමන්ම ඔ තමුන්ට හැකියාව තියෙනවා මේ මෙන්න මේ පැත්තට මෙන්න මෙහෙමම කෙලින්මම යන්නත් හැකියාව තියෙනවා මේ EB1 කියන එකෙන් මෙතනත් ගන්න ක්‍රම තියෙනවා. ඉතින් ඒව හුඟක් මේ හුඟක් දේවල් තියෙනවා ඒ ඒව සම්බන්ධ වෙන ඒක අර තමුන්ගේ ඒ සිටුේෂන් එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ මේ මොකක්ද එතන කියලා තමුන්ගේ තත්ත්වය හරියට අවබෝධ කරගත්තොත් තමයි තමුන්ට help කරන immigration lawyer ට ඒ path එක හදා ගන්න පුළුවන් හරි ඔයා මෙන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. ඉතින් මම මෙතන දල අදහසක් ඕගලන්ට දුන්නේ කොහොමද දැන් ලංකාවේ BS එක කරලා ඇමරිකාවේ මාස්ටර් එක කරා නම් මාස්ටර් එකෙන් පස්සේ මොනවද තියෙන අවස්ථා කොහොමද යන්නේ? තමුන්ට මාස්ටර් එකෙන් පස්සේ රස්සාවක් හොයා ගන්න පුළුවන්. තමුන්ට මාස්ටර් එකෙන් පස්සේ PhD එක කරලා මෙහෙම කෙලින්ම ග්‍රීන් කාඩ් එකට යන්න පුළුවන්. දැන් තව එක්කෙනෙක් මගෙන් අහලා තිබ්බ දැන් තමුන්ට මේ මාස්ටර් එක හුඟක් අය හිතාගෙන ඉන්නවා මාස්ටර් එක අත්‍යවශ්‍යයි කියලා. ඒ කියන්නේ තමුන් දැන් මේ BSc එක කරාට පස්සේ මාස්ටර් එක අත්‍යවශ්‍යයි කියලා හිතාගෙන ඉන්නවා. නෑ එහෙම දෙයක් නැහැ. දැන් සමහර අය ඉන්නවා BSc එක කරලා කෙලින්මම ඇමරිකාවට ඇවිල්ලා කෙලින්මම PhD එක කරනවා. කෙලිම PhD එක අවුරුදු 4ක් 6ක් විතර දාලා ඒ PhD එක අවසන් කරනවා PhD එක ඉවර කරලා මෙන්න මේ වගේ ක්‍රමවලට මේ green card එක හදා ගන්න අය ඉන්නවා මෙන්න මෙතනට කෙලිම සෙට් වෙන අය මේ මාස්ටර් එක නැතුව
එහෙම කරන්න හැකියාව තියෙනවා, එහෙම කරපු අය ඉන්නවා. ඉතින් ඒ නිසා ඒකත් ඕගොල්ලෝ මතක තියාගන්න. ඕගොල්ලෝ හිතන්න එපා මේ මාස්ටර් එක අනිවාර්යෙන්ම කරලා තමයි ඊළඟ ස්ටෙප් එකට යන්න ඕනි කියලා එහෙම එකක් නැහැ. ඒක තමුන්ගේ අවශ්‍යතාවය අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. තමුන්ට කැමති නම් මාස්ටර් එක කරන්න පුළුවන්. තමුන්ට කැමති නැත්නම් මාස්ටර් එක නොකර කෙලින්ම PhD එකට යන්න පුළුවන්. ඒක එතන තමුන්ගේ අර අධ්‍යාපන සුදුසුකම් මත ගොඩක් රඳා පවතිනවා. ඒකත් මතක තියාගන්න. තමුන්ට ෆස්ට් ක්ලාස් එකක් වගේ තියෙනවනම් එතකොට හුඟක් පහසු. ඒ කැම්පස් එකේ ඉන්නේ ඒ ආචාර්ය මණ්ඩලය තමුන්ට කියනවා ඔයා මාස්ටර් එක කරන්න අවශ්‍ය නැහැ, ඔයාගේ හැකියාව තියෙන හන්දව කෙලින්ම PhD එක කරන්න කියලා. ඒගොල්ලොත් කියන මොකද ඒගොල්ලන්ටත් ඒක ලේසි, මොකද ඔයාට වැඩි කාලයක් අර ඒගොල්ලෝ සල්ලි ගෙවන්න ඕනෙත් නැහැ. මේ මොකද ඔයාට ස්කෝලර්ෂිප් එකක් දෙන්න ඕනේ නේ ඒගොල්ලෝ. ඒතොර එතනත් ඒක අඩු කරගන්න පුළුවන්. ඔයාට කෙලින්ම PhD එක කරන්න කිව්වොත් ඒගොල්ලන්ට අඩු කාලෙකින් ඔයාව ඩිග්‍රී ලබා දීලා පිට කරන්න පුළුවන් කැම්පස් එකෙන්. අන්න එහෙම ඒවත් තියෙනවා. ඉතින් මේවා ඔක්කොම ඕගොල්ලෝ පොඩි අවධානයක් ලබා ගන්න, අවධානෙන් ඉන්න, මේ මෙහෙම දේවල් තියෙනවා කියලා මෙහෙම ක්‍රම. ඒක නැවතත් අර මං කියන්නේ ඒ පුද්ගලයාගේ අනුව තමයි ඒව ඔක්කොම වෙනස් වෙන්නේ. රයිට්. එතකොට පාර්ට් 1 එකේ මේ කොටස අවසන්. එතකොට අපි බලමු පාර්ට් 2 එක. දැන් මං කතා කරන්නේ පාර්ට් 2 එක. පාර්ට් 2 එකේ මම කොටස් කිහිපයක් කතා කරනවා. එතකොට පාර්ට් 2 එකේ ඇත්තට මාතෘකාව වෙන්නේ, ටොපික් එක වෙන්නේ කොහොමද අපි හොඳ විශ්වවිද්‍යාලයක් හොයාගන්නේ. ඒ කියන්නේ දැන් ඔයා මොකක් හරි පාඨමාලාවක් කරනවා නම් හරි, මම කොහොමද මට ගැළපෙන ඒ විශ්වවිද්‍යාලය හොයාගන්නේ කියන එක ගැන තමයි මම අද මේකේ මේ වීඩියෝ එකෙන් හුඟක්ම සලකලා බලන්නේ. එතකොට මම මේක මේ කෑලි කිහිපයකට කඩලා තියෙනවා, ranking of your program of interest. දැන් ඒ කියන්නේ ඔයා හිතන්න, දැන් මම මෙතන උදාහරණයකට මේ ගණිතය තමයි යොදාගන්නේ. ගණිතය කරපු එක්කෙනෙක්, එහෙම නැත්නම් හිතන්න විශ්වවිද්‍යාලයට ගිහිල්ලා maths ඩිග්‍රියක් කරපු එක්කෙනෙක්. දැන් ඕගොල්ලෝ දන්නවා මේ ගණිතය කියන්නේ අර STEM subject එකක්. හරි, science, technology, engineering, maths. ඒකට යටත වෙන හන්ද හිතන්න මම මේ උපකල්පනය කරන්නේ ගණිතය කරපු එක්කෙනෙක් විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධිය ගත්තු. එයා ඇමරිකාවට එන්න මේ බලනවා. එතකොට එයා කොහොමද මේක කරන්නේ කියන ඒ උපකල්පනය යටතේ තමයි මම කරන්නේ. නමුත් ඕගොල්ලෝ ඕගලන්ගේ විෂය, දැන් ඕගලන්ට පළවෙනි වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් ඕගලන්ගේ විෂය STEM එකක්ද කියලා. මම අර එකක් දුන්නානේ ඕගලන්ට ලින්ක් එකක්, ඒක ගිහිල්ලා බලන්න. එතකොට STEM එක අවබෝධ කරගත්තා. ඊට පස්සේ ඕගලන්ට මේ විදිහටම කරන්න පුළුවන්. හරි, ranking of your program of interest, recognition, accreditation, පිළිගැනීම, state or private university කියන එක, location එක, funding, application process. ඒ විදිහට තමයි මම මේක මේ බෙදලා තියෙන්නේ. එතකොට පළවෙනි එක අපි බලමු මේ ranking කියන එක. ඉහළ ශ්‍රේණිගත කිරීමක් තියෙන විශ්වවිද්‍යාලයක් තෝරා ගන්න එක ගොඩක් හොඳයි. ඒක ඕගොල්ලෝ දන්නවා. දැන් අපි ලංකාවේ වුණත් මේ සාමාන්‍යයෙන් Z-score එක බෙදෙනකොට එහෙම තියෙනවනේ නේ, අර හොඳ විශ්වවිද්‍යාල දැන් සාමාන්‍යයෙන් එක එක කැම්පස් තියෙනවා. ඒවා එක එක ෆීල්ඩ් වලට හොඳයි කියලා තියෙනවනේ. දැන් ඉංජිනේරු විෂයන් ගත්තොත් සාමාන්‍යයෙන් මේ මොරටුව විශ්වවිද්‍යාලය හොඳයි. ඒ වගේ තියෙනවනේ. දැන් සාමාන්‍යයෙන් මම හරියට දන්නේ නැහැ, නමුත් මැනේජ්මන්ට් වගේ සබ්ජෙක්ට්ස් වලට ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලය හොඳයි. අන්න ඒ වගේ තියෙනවනේ. එතන රෙකග්නිෂන් එකක්, ඒ රෑන්කින් එකක් වගේ, ඒ වගේ මේ ඇමරිකාවෙත් තියෙනවා. ඒකෝර තමු මුලින්ම කරන්න ඕනේ. දැන් තමු මැත්ස් නම් කරන්නේ, අපි මෙතන මැත්ස් කියලා දාලා ඔයාට තියෙන Google එකට ගිහිල්ලා සර්ච් කරන්න best graduate programs in maths in USA. මතක තියාගන්න මෙන්න මේ graduate කියන එකනේ ඕගොල්ලෝ බලන්න ඕනේ. මොකද සමහරවිට ඕගොල්ලෝ undergraduate කියලා ගැහුවොත් ඒක ඕගොල්ලන්ට අදාළ නැහැ. මොකද ඕගොල්ලන්ට දැන්ටම undergraduate උපාධිය තියෙනවනේ. ඕගොල්ලෝ master එකක් හරි PhD එක කරන්න යන්නේ. එතකොට best graduate programs in maths in USA කියලා ඕගොල්ලන්ට සර්ච් කරන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට මුලින්ම එන්නේ මෙන්න මේ වෙබ්සයිට් එක usnews.com කියන එක. ඒක ඇත්තටම මම මෙතන මේ දැන් මේක ඕපන් කරලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේ මෙන්න මේ තියෙන්නේ. ඒක ගැහුවාම මේ මෙතන මේ ඕගොල්ලන්ට පේන්නේ මේ usnews.com. දැන් මේ math
ග්‍රජුවට් ස්කූල් කියන්නේ ඒකම තමයි ග්‍රජුවට් ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ සුපිරිම විශ්වවිද්‍යාල ටික දාලා තියෙනවා. ප්‍රින්ස්ටන්, හාවර්ඩ්, MIT, ස්ටෑන්ෆර්ඩ්. ඉතින් මේ ඔක්කොම ලොකු 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 නම් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේවට ට්‍රයි කරන්න පුළුවන්. බය එහෙම ගැටලුවක් ඇතනම ඕගොල්ලෝගේ දක්ෂතාවය තියෙනවා. ඕගොල්ලන්ට ට්‍රයි කරන්න පුළුවන්. දැන් මේවා අපි කියන්නේ ටියර් 1 යුනිවර්සිටීස් කියලා. කියන්නේ টপම යුනිවර්සිටි ටික. ඉතින් සාමාන්‍ය අපි ඇප්ලයි කරනකොට අපිට ඒ දාන ඇප්ලිකේෂන් ඒ දාන පාර ඒ පාර එක පාට අපි ඇප්ලිකේෂන් 6ක් විතර දාන්න ඕන. අපි හොඳ මේවා තෝරගන්නවා. ටියර් 1 කියන යුනිවර්සිටි හොඳම টপ යුනිවර්සිටින්ගෙන් එකක් දෙකක් තෝරගන්න. මධ්‍යම පාන්තික යුනිවර්සිටීස් වලිනුත් ටිකක් තෝරගන්න. හිතන්න තමුන්ට අර හොඳම টপ වේවයිනුයි මධ්‍යම පාන්තිකේවයින් කිසිම එකකින් ආවේ නැහැ. එතකොට තමුන් අර තියෙන පොඩි යුනිවර්සිටි එකකට හරි දානවා. එතකොට අනිවාර්යයෙන්ම තමුන් දන්න මොකක් හරි එකක් සෙට් වෙනවා කියලා. අන්න එහෙම ඇප්ලිකේෂන් එක දානකොට තමුන් ඒ විදිහටත් කල්පනා කරන්න ඕනේ. මොකද නැත්තම් නිකන් සල්ලි ටිකක් ගිහලා මට මේ පාර හම්බුනේ හරි එහෙනම් ආයි පාරක් කරන්න. එතකොට කාලෙත් යනවනේ. ඒ නිසා ඕගොල්ලෝ එහෙම ඇප්ලයි කරනකොට බලන්න හොඳම යුනිවර්සිටිස් රෑන්ක් කරගන්න. දැන් මේ තියෙන්නේ බෙස්ට් මැත්ස් ග්‍රැජුවට් ප්‍රෝග්‍රෑම් කියලා අපි මෙතෙන්ට ගියාම මේගොල්ලෝ සමහරවිට තව විස්තර අපිට පෙන්නයි. දැන් මේ මේ තියෙන්නේ ඒ එහෙම ප්‍රෝග්‍රෑම්ස් ටික. හරි, ඉතින් මේකේ එක්තරා මේ තියෙන්නේ දිගටම ප්‍රෝග්‍රෑම්ස් ගොඩාක් පින්නම් කරනවා. ලෝඩ් මූ කියලා එනවා. එතකොට ඕගලන්ට ඒවත් බලන්න පුළුවන්. එතකොට අඩුම ගානේ මුල් 50 හිතන්න මුල් 50 ඇතුළත තියෙන ප්‍රෝග්‍රෑම්ස් වලින් දෙකක් වගේ තෝරගන්න. තෝරගෙන ඒවට ඇප්ලයි කරන්න. ඊට පස්සේ මධ්‍යම පාන්තික ඒවයින් තව දෙකක් විතර තෝරගන්න. ඊට පස්සේ අඩුම රෑන්ක් එක අඩුම යුනිවර්සිටිස් තව දෙකක් විතර තෝරගන්න. එතකොට හයක් වගේ තමුන්ට දාන්න පුළුවන් මේ විවිධ මට්ටම් වල තියෙන කැම්පස් වලට. ඒකෙන් තමුන්ට අර වැඩි ප්‍රවණතාවයක් හම්බ වෙන අවසානයේදී කොහොම හරි මේකට යන්න. ඒක ඒක තමයි අපේ ඉලක්කය වෙන්න ඕන. ඉතින් ඕක තමයි මට මෙතෙන්ද කියන්න ඕනේ. මේ රෑන්කින් එකට අනුව තමුන්ට ඇත්තට ඉහළ එකක් හම්බ වෙනවා නම් ෂෝක්. ඒක තමුන්ගේ අනාගතයට හුඟක් වටිනවා. රැකියාවක් හොයාගන්නකොට උනත් අර විශ්වවිද්‍යාලයේ නම කියන එක, කීර්ති නාමය කියන එක හුඟක් වැදගත් වෙනවා. ඒ වගේම ඇත්තටම හොඳ টপ ග්‍රැජුවට් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ හොඳ ක්වොලිටි අධ්‍යාපනයක් සහ හොඳ ක්වොලිටි රිසර්ච් එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක ඔගොල්ලෝ ප්‍රධාන වශයෙන් බලන්න ඕනේ තමුන්ගේ ෆීල්ඩ් එකට අදාළව ඔය රෑන්කින් එක අනුව ඒ විශ්වවිද්‍යාල තමුන් කිහිපයක් තෝරගන්නවා. එතකොට ඒක තමුන් ෂෝට් ලිස්ට් කරගන්න. හරි, මම ෂෝට් ලිස්ට් කරගන්නවා. ඔගොල්ලෝ කියන්න ඔන්න විශ්වවිද්‍යාලයේ අංක 1, විශ්වවිද්‍යාලයේ අංක 2, විශ්වවිද්‍යාලයේ අංක 3, 4, 5 ඔන්න ඔය වගේ ඔයගලන්ට ලිස්ට් එකක් හදාගන්න පුළුවන්. මේවට තමයි මම දාන්නේ මේ රෑන්ක් එක වැඩිම ඉඳගෙන අඩුම එක දක්වා. හරි, ඒක ඔන්න අපි ඒ එතන ඒක තමයි මට එතන පැහැදිලි කරන්න ඕන. ඊට පස්සේ මේ ඇක්‍රිඩියේෂන් එහෙම නැත්නම් රෙකග්නිෂන් එක දැන් ඔය ඔක්කොම හිතන්න ඔයගොල්ලෝ අර රෑන්කින් එකේදී මුල් 100 විශ්වවිද්‍යාල ගත්ත කියලා කිසි අවුලක් නැහැ. ඒවා මේ හොර විශ්වවිද්‍යාල එහෙම ඒවා නෙමෙයි. ඒවා ලෝක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල. ඉතින් ඇත්තටම මේක පිළිගැනීම පිළිබඳව එතකොට ගැටලුවක් නැහැ. නමුත් කොයි එකටත් තමුන් ඒ විශ්වවිද්‍යාලයක් තෝරගත්තට පස්සේ ඒකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙන්න මෙහෙම තියෙනවා මේ about section කියලා. ගොක් වෙබ්සයිට් වල මේ වෙබ් පේජ් එකේ තියෙන. දැන් උදාහරණයකට මම තෝරගත්ත මෙන්න මේ විශ්වවිද්‍යාලය University of Oregon කියලා. ඒක මේ මේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. ඒක මම තෝරගත්තාම මේ එතන තියෙන මේ තියෙන්නේ දැන් ඒකේ මේ මේන් පේජ් එකට ගියාම මෙන්න මෙතන මේ about කියලා තියෙනවා. ඉතින් about කියන එක යටතේ තමුන්ට මේ විශ්වවිද්‍යාලයේ වැඩි විස්තර මේ තියෙන්නේ ඒවයි schools නමයක්. දැන් මේ ස්කූල් එකක් කියලා කියන්නේ ඇත්තටම අර අපේ ලංකාවේ මේ පීටය කියලා කියන්නේ ෆැකල්ටි එක. දැන් සයන්ස් ෆැකල්ටි, ඉංජිනේරින් ෆැකල්ටි, මෙඩිකල් ෆැකල්ටි. දැන් ලංකාවේ සාමාන්‍යයෙන් කියන්නේ අර ෆැකල්ටි කියලා තමයි හඳුන්වන්නේ. මෙහි ඒක හඳුන්වන්නේ කොලේජ් එකක්, ස්කූල් එකක් කියලා. ඉතින් අර ඔක්කොම අර ටිකක් වෙනස්. අර ලංකාවේ අපි ව්‍යවහාර කරන මේ වචන වලට වඩා වෙනස්. දැන් මේ මැනේජ්මන්ට් ෆැකල්ටි කියනනේ ලංකාවේ කියන්නේ. මෙහි එහෙම එකක් නැහැ. මෙහි කියන්නේ කොලේජ් ඔෆ් බිස්නස්, මෙඩිකල් කොලේජ්, කොලේජ් ඔෆ් ඉංජිනේරින්, එහෙම නැත්නම් ස්කූල් ඔෆ් ඉංජිනේරින්. අන්න ඒ වගේ තමයි මෙහි බෙදලා තියෙන්නේ.
මෙහි එහෙම අර නැහැ මේ අර ෆැකල්ටි ෆැකල්ටි කියලා කියන එකක්. මෙහි ෆැකල්ටි කියන එක වෙන දෙයකට හඳුන්වනවා. මම ඒක පස්සේ කියන්නම්. මේගොල්ලෝ ෆැකල්ටි කියන්නේ මොකක්ද කියලා. ඉතින් මෙතන මේ තියෙන පොඩි විස්තරකේ විශ්වවිද්‍යාලය පිළිබඳ. ඉතින් ඕගලන්ට ඒක ගැන මෙතන තියෙන මේ ඔරිගන් ප්‍රාන්තයේ නම්බර් 1 පබ්ලික් යුනිවර්සිටි එක තමයි මේ ඔරිගන් කියන්නේ ටියර් 1 නැෂනල් පබ්ලික් රිසර්ච් යුනිවර්සිටි. ඒ කියන්නේ මේ යුනිවර්සිටිස් ඒගොල්ලෝ කරන රාජ්‍ය පර්යේෂණ විශ්වවිද්‍යාල ඒව කොටස් බෙදලා තියෙනවා ටියර් 1, ටියර් 2, ටියර් 3 කියලා. ටියර් එක කියන්නේ අර ඉහළම ඉහළම ටියර් එකට ටියර් 1 කියනවා, දෙවැනි එකට ටියර් 2 කියනවා, තුන්වෙනි පල්ලැහැයකට ටියර් 3 කියනවා. ටියර් එක අර නම්බර් එක පොඩි වෙන්න පොඩි වෙන්න ඒක හොඳයි. ටියර් 1 තමයි ඉහළම එක. ඉතින් මේ වගේ මෙතනින් ඕගලන්ට යම් අදහසක් ගන්න පුළුවන් ඒ විශ්වවිද්‍යාලයේ කොහොමද මේ රිසර්ච් ඒගොල්ලන්ගේ ඒ පර්යේෂණ වලට කොච්චර මුදල් වියදම් කරනවද අන්න එහෙම ගන්න පුළුවන්. දැන් මෙන්න මේ තියෙන ෆැකල්ටි කියලා. දැන් බලන්න මෙන්න මෙහි රටේ මේ ෆැකල්ටි කියන එක යොදාගන්නේ ඇත්තටම අර මහාචාර්ය ආචාර්ය ගොල්ලෝ අර අපි කියන්නේ ඇකඩමික් ස්ටාෆ් කියලා. දැන් ලංකාවේ කියන්නේ ඇකඩමික් ස්ටාෆ් කියලානේ. ඒ ලංකාවේ තියෙනවා ඇකඩමික් ස්ටාෆ්, නොන් ඇකඩමික් ස්ටාෆ්. දැන් මෙහි එහෙම නැහැ. මෙහි තියෙන්නේ ඇකඩමික් ස්ටාෆ්ලට මේගොල්ලෝ කියන්නේ ෆැකල්ටි කියලා. අපේ ලංකාවේ ෆැකල්ටි කියලා හඳුන්වන්නේ අර පීඨයක් කියන එක නේ, සයන්ස් ෆැකල්ටි. එහෙම නෙමෙයි මෙහි. මෙහි ෆැකල්ටි කියන්නේ ඇකඩමික් ස්ටාෆ් එකට තමයි ෆැකල්ටි කියලා කියන්නේ. මෙහි නොන් ඇකඩමික් ස්ටාෆ් කියලානේ ඒගොල්ලන්ට කියන්නේ නිකම්ම ස්ටාෆ් කියලා. ඉතින් ඔන්න ඔහොම අර ටිකක් වෙනස්. ඉතින් ඒක තමයි අලුත් රටකට එනකොට ඒ අලුත් රටේ තියෙන දේවල් හොයලා බලලා ඒ විදිහට හැද ගැහෙන්න ඕනේ. ඉතින් මේගොල්ලෝ කියන මේගොල්ලන්ගේ ඒ ඇකඩමික් ස්ටාෆ් එකේ නොබෙල් ත්‍යාගී දිනපු එක්කෙනෙකුත් ඉන්නවා කියලා මෙතන පෙන්නුම් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ මේ මෙතන මේ ඔයගලන්ට ඒ වැඩි විස්තර කෙටියෙන් ඒ තමුන් යන කැම්පස් එක පිළිබඳ විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඒක අර about section එකෙන් ගිහිල්ලා තමුන්ට අවබෝධයක් ගන්න පුළුවන් ඒ recognition එක සම්බන්ධ. තව පුළුවන් ඒ කැම්පස් එකට ගිහිල්ලා මෙතන මේ ඕනනම් මේ search box එකේ තියෙන ඒකේ කෙලිම මේ accreditation කියන එකත් ගහන්න පුළුවන්. ගහලා ඒ එතන ඕගලන්ට බලන්න පුළුවන් ඇත්තටම කොහොමද accreditation එක තියෙන්නේ. දැන් මේගොල්ලෝ කියන Northwest Commission of Colleges and Universities කියන එකේ මේගොල්ලෝ accredited by AA commission එකෙන් ඒක කරලා තියෙනවා. ඉතින් මේක ඇමරිකාව කියන්නේ අර ෆෙඩරල් ක්‍රමයකට නඩත්තු වෙන රටක්නේ. ඒ කියන්නේ ප්‍රාන්ත තියෙනවනේ United Statesනේ, ප්‍රාන්ත 50ක එකතුවක්නේ. දැන් ලංකාවේ තියෙන සිස්ටම් එක වෙනස්නේ. ඒ කියන්නේ ලංකාවේ ජාතික එකක් තියෙනවනේ දෙයක්. UGC එක, University Grant Commission එක තමයි ඒ ඔක්කොම ලංකාවේ තියෙන හැම එකක්ම හැම විශ්වවිද්‍යාලම මේ ඒක යටතින් තියෙන්නේ. දැන් ඇමරිකාවේ එහෙම නෑ. ඇමරිකාවේ එක එක ස්ටේට් තියෙනවා. ඒ ස්ටේට් වලින් තමයි ඒව කරන්නේ. එහෙම අර එක තනි ආයතනයකින් සියල්ල කවර් කරන අර සෙන්ට්‍රලයිස්ඩ් මධ්‍යස්ථගත ක්‍රමයක් හුඟක් අඩුයි ඇමරිකාවේ තියෙනවා. ඉතින් එහෙම අර එක ඇක්‍රිඩියේෂන් කොමිෂන් බෝඩ් එකකින් ඔක්කොම විශ්වවිද්‍යාල එහෙම සම්බන්ධ කරගෙන නැහැ මේක. නමුත් මේකත් ඇත්තටම හොඳ දෙයක්. ඕගොල්ලෝ මම ඕගලන්ට කියනවා ඒකත් හොයලා බලන්න කියලා. විශ්වවිද්‍යාලයක් තෝරගන්නකොට ඒකේ රෙකග්නිෂන් එක පිළිගැනීම හුඟක් වැදගත්. ඒක ඇත්තටම ඉන්ටර්නෙට් එකේ Google search කරලා ඕගලන්ට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපි තුන්වෙනි එකට ගිහාම රාජ්‍ය හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක්ද යන වග. ඉතින් ඇත්තටම අර top අපි හිතමු top 100 universities ඕගොල්ලෝ අර ranking එකෙන් හිතන්න top 100 top 150 universities තෝරගත්තා. හරි. එතකොට මේ යුනිවර්සිටිස් තෝරගත්තාම ඒවයින් සමහර ඒවා තියෙන්න පුළුවන් මේ ස්ටේට් යුනිවර්සිටිස්. එහෙම නැත්නම් අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල සමහර ලාට ඔයාලට පබ්ලික් යුනිවර්සිටිස් කියලාත් කියනවා. ඒ අතරම තියෙන්න පුළුවන් දැන් මේ ප්‍රයිවට් යුනිවර්සිටිස්. දැන් මෙතන මේ ප්‍රයිවට් යුනිවර්සිටිස් කියලා දැන් උදාහරණයකට අපි ගත්තොත් මේ දැන් හාවර්ඩ් විශ්වවිද්‍යාලය, එතකොට යේල් විශ්වවිද්‍යාලය, මේ බ්‍රවුන් විශ්වවිද්‍යාලය, මේවා අපි කියනවා අයිවි ලීග් යුනිවර්සිටිස් කියලා.
එතකොට මම හිතන්නේ MIT විශ්වවිද්‍යාලය පවා මේව ප්‍රයිවට් යුනිවර්සිටීස්. එතකොට මේව හැබැයි අර මේ මෙතන තියෙන විශේෂත්වය ඇවිල්ලා මේව මේ not for profit. Not for profit. මේ ප්‍රොෆිට් එකක් බලාගෙන තියෙන පෞද්ගලික විශ්වවිද්‍යාල නෙමෙයි මේව. දැන් අපේ රටේ තියෙන විශ්වවිද්‍යාල අපි ප්‍රයිවට් යුනිවර්සිටීස් කිව්වොත් ඇත්තට මේක බිස්නස් එකක්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ යම් ලාභයක් බලාපොරොත්තු වෙන්නේ ඒ වැඩේ කරන්නේ. මොකද අපේ රට තාම මම දන්න විදිහට අපේ රට දුප්පත් රටක්. එතකොට ඒවට මේ දුප්පත් රටේ එහෙම ලොකුවට අපි ඒවට කියනවා එන්ඩවුන්මන්ට්ස් කියලා. එහෙම ලොකු මුදල් පරිත්‍යාගයන් කරලා ඒ විශ්වවිද්‍යාලය ලාභ නොලබන තත්ත්වයට ගෙනියන්න තරම් එහෙම තත්ත්වයක් නැහැ කියලා මම හිතන්නේ. දැන් මේ MIT, Harvard, Yale මේවට හරියට මේ ඉන්ඩිවිජුවල් ඩොනේෂන්ස් හම්බ වෙනවා. අපි ඒවට කියනවා එන්ඩවුන්මන්ට්ස් කියලා. ඒවෙන් කරන්නේ වාක් සල්ලි තියෙන අර ෆිලැන්ත්‍රොපිස්ලා ඒව දෙනවා දීලා මේ විශ්වවිද්‍යාලේ නඩත්තු වෙන්නේ ඒ සල්ලි වලින්. මොකද මේ ප්‍රයිවට් යුනිවර්සිටීස් වලට මේ රාජ්‍ය අනුග්‍රහයෙන් අඩුයි, රාජ්‍ය ෆන්ඩ්ස් එනවා අඩුයි. හුඟක් අර ප්‍රයිවට් ඩොනේෂන්ස් වලින් තමයි කරන්නේ. ඒකට ප්‍රයිවට් ඩොනේෂන්ස් හරියට අහම් වෙනවා මේවා ලෝක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයන්. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට මේ මේක not for profit විදිහට කරගෙන යන්න පුළුවන්. නමුත් ඇමරිකාවේ ඒ වගේම තියෙනවා පොඩි small universities, small universities තියෙනවා. ඒව for profit. මොකද ඒගොල්ලන්ට අර වගේ හරි මේ philanthropistsලා නැහැ මේ endowment කරන්න එහෙම නැහැ. ඉතින් ඒ නිසා එහෙම for profit universities හිටන් තියෙනවා. නමුත් ඒවා හොඳට අර මේ accreditation කරලා ඒවයි යම් තත්ත්ව පාලනය quality assurance වගේ ඒවා කරලා තමයි ඒවයි තත්ත්වය බලනවා මේගොල්ලෝ. මොකද සමහර කැම්පස් තියෙනවා හොර කැම්පස්. ඒකට ඒවා එකපාරට වැහිනවා සල්ලි ළමයින්ගේ අරගෙන ඒව වහලා දානවා. ප්‍රොෆිට් නැහැ නැතිනම්. ඉතින් මෙහෙත් එහෙම ගැටලු තියෙනවා. දැන් ස්ටේට් එහෙම නැත්නම් පබ්ලික් යුනිවර්සිටි කියන්නේ ඒවා රාජ්‍ය අනුග්‍රහයෙන් තමයි හුඟක් වෙලාවට ඒව නඩත්තු වෙන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන්. එතකොට ඊට අමතරව මේවා හුඟක් large universities විශාල විශ්වවිද්‍යාල. ඒ කියන්නේ ළමයින්ගේ ස්ටුඩන්ට් එන්රෝල්මන්ට් එක large student enrollment. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ක්ලාස් එකක් ගත්තොත් ළමයි සමහරවිට එක සෙමිස්ටර් එකට සමහරවිට 800 1000 වගේ එක කෝස් එකක් කරන තත්යකට තියෙනවා. නමුත් මේ ප්‍රයිවට් යුනිවර්සිටිස් වල ඊට වඩා හුඟක් අඩුයි. ප්‍රීවට් ඇත්තටම ඉතින් සල්ලි ගෙවන්න ඕනේ මේ දෙකටම සල්ලි ගෙවන්න ඕනේ. හරිද? සාමාන්‍යයෙන් අන්ඩර් ග්‍රැජුවට් ඩිග්‍රී එකක් කරන ළමයෙක් ස්ටේට් හරි ප්‍රයිවට් වේවා අධ්‍යාපනයේ මුල්දල් ගෙවලා තමයි ඉගෙන ගන්න. අර ලංකාවේ වගේ සිස්ටම් එකක් නැහැ මෙහි. යම් යම් ශිෂ්‍යත්ව දිනා ගන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ළමයෙක් සල්ලි ගෙවලා තමයි ඉගෙන ගන්න. ස්ටුඩන්ට් ලෝන් අරගෙන ඉගෙන ගන්න. ප්‍රයිවට් යුනිවර්සිටිස් වල ඒ ගෙවන්න තියෙන ටියුෂන් එක ස්ටුඩන්ට් මේ ප්‍රමාණය වැඩි. හැබැයි ඒගොල්ලන්ට පහසුකම් හොඳයි. පන්ති පොඩි හන්ද අර ප්‍රොෆෙසර්ලා එක්ක සම්බන්ධ වෙලා ඒ කියන්නේ හුඟක් දේවල් දැනගන්න පුළුවන්. නමුත් පබ්ලික් යුනිවර්සිටිස් වල ගාණ අඩුයි. ඒ නිසා හුඟ දෙනෙක් එන්රෝල් වෙනවා. එතකොට අර එක ප්‍රොෆෙසර් කෙනෙක්ට ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා ඉන්න හන්ද අර ස්ටුඩන්ට් ප්‍රොෆෙසර් ඉන්ටරැක්ෂන් එක හුඟක් අඩුයි. සාපේක්ෂව අඩුයි. ඉතින් උතන තමයි ඕක තමයි තියෙන්නේ මේ ස්ටේට් ඇන්ඩ් ප්‍රයිවට් යුනිවර්සිටිස් අතර වෙනස. නමුත් විශේෂයෙන්ම ඕගොල්ලෝ දැන් ග්‍රැජුවට් ස්ටඩීස්නේ කරන්නේ. එතකොට අනිවාර්යයෙන්ම මේ තමුන්ගේ මේ ඇත්තට මම කිව්වේ මේ අන්ඩර් ග්‍රැජුවට් වලට. හරිද? වැරදි විදිහට තේරුම් ගන්න එපා. මේ අන්ඩර් ග්‍රැජුවට් තමයි මම මේ මෙතන කියලා තියෙන්නේ ප්‍රථම උපාධිය. දැන් තමුන් මාස්ටර් එකක්, MS එකක්, එහෙම නැත්නම් PhD එකක් කරනවා නම් ඒ ස්ටුඩන්ට් ප්‍රමාණය හරි අඩුයි. 20ක් වැඩිම 20ක් 25ක් විතර තමයි ස්ටුඩන්ට්ස්ලා ඒ වගේ ප්‍රෝග්‍රෑම් වල ඒ කෝස් එකක් කරනකොට ඉන්නේ. ඉතින් ඇත්තටම මේ වගේ අවස්ථාවක නම් කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. මම මේ සාමාන්‍යයෙන් ඕගලන්ට කිව්වේ මේ පබ්ලික් සහ ප්‍රයිවට් යුනිවර්සිටි එක වෙනස, ස්ටුඩන්ට් එන්රෝල්මන්ට් එක අනුව වෙනස් වෙනවා, ආධාර ලැබෙන තැන් අනුව වෙනස් වෙනවා, ඊට පස්සේ අර ස්ටුඩන්ට් ටු ප්‍රොෆෙසර් ඉන්ටරැක්ෂන් එක අනුව ඒව වෙනස් වෙනවා. සමහරු මේක අනුවත්
තෝරගන්න මම කැමති ස්ටේට් යුනිවර්සිටි එකකට යන්න මම කැමති ප්‍රයිවට් යුනිවර්සිටි එකකට යන්න කියලා එහෙමත් තෝරගන්නවා. නමුත් හුඟක් වෙලාවට අර මම කියපු පළවෙනි සාධකයේ තමයි වැඩි දෙනා බලන්නේ රෑන්ක් එක. හොඳම රෑන්ක් එකක් තියෙන කැම්පස් එකකට යන්න තමයි හුඟක් ට්‍රයි එක දෙන්නේ. මොකද ඒක ඇත්තටම වැදගත්. අපි මොකක් හරි බඩුවක් ගන්නකොටත් හොඳ රිවියුස් තියෙනවා නම් ගන්න. ඒ වගේ මොක හොඳ ටොප් හොඳ බ්‍රෑන්ඩ් එකක් හොඳ ක්වොලිටි එකක් තියෙනවා නම් බ්‍රෑන්ඩ් නේම් එකට අපි දෙනවනේ නේ තැන. ඒ වගේ තමයි. ඊට පස්සේ හතරවෙනි එක ඉතින් මේක සමහර අයට වැදගත් වෙනවා සමහර අය නෑ ඒක ගණන් ගන්න නැහැ. ලොකේෂන් එක ස්ථානය. දැන් හුඟක් වෙලාවට දැන් ඇමරිකාවේ අපි මේ ඇමරිකාවේ සිටියම තියෙන්නේ එතකොට දැන් මේ කැලිෆෝනියාව තමයි මෙන්න මේ හරිය තියෙන්නේ මෙන්න මේ හරිය තමයි මේ නිව්යෝක් තියෙන්නේ. හරි ඉතින් ওই දෙක තමයි ප්‍රධාන මේ නිව්යෝක් කියන එකයි මේ කැලිෆෝනියාවේ තමයි ඇමරිකාවේ ගොඩාක් ජනතාව ජීවත් වෙන්නේ. ඊට පස්සේ කට්ටිය ජීවත් වෙන මෙන්න මේ හරිය තියෙන මේ පංචමහා විල් තියෙනවා. උගලන්ට ඒවා සාමාන්‍ය සමාජ අධ්‍යයනය වගේ කරනවා නම් කරලා ඇති. පංචමහා විල් වල මේ මිචිගන් විලාසාන්නේ තව තියෙන චිකාගෝ කියලා නගරයක්. ඒකත් ටිකක් ජනගහනය වැඩි නගරයක්. ඊට පස්සේ මේ ටෙක්සාස් වල මෙන්න මේ ටෙක්සාස් වලත් තියෙනවා මේ හියුස්ටන්, ඩැලස්, ඔස්ටින් කියලා ඒවයි ජනගහනය වැඩි. ඊට පස්සේ ජනගහනය වැඩි මෙන්න මේ ෆ්ලොරිඩා කියන එක. ඉතින් ඇත්තටම ඔන්න ඔව්වයි තමයි හුඟා ජනගහනය හුඟක් ඒක රාශි වෙලා ඉන්නේ. මේ රට මැද්දේ එහෙම හුඟක් හිස්. ඇත්තටම හුඟක් හිස් මේ රට මැද්දේ. හුඟක් කාන්තාර, තැනිතලා, කවානාන්තර ඒව තමයි රට මැද්දේ තියෙන්නේ. ඉතින් සමහර අය කැමති අර මිනිස්සු එක්ක හුඟක් ඉන්ටරැක්ට් වෙන්න ඕනි අන්ද විශේෂයෙන්ම මෙන්න මේ අර ප්‍රධාන මර්මස්ථාන වලට ඒ වගේ තැනක තියෙන කැම්පස් එක තෝරගන්න උත්සාහ කරනවා. ඉතින් ඒක ඒගොල්ලන්ගේ දෙයක්. හරි ඒක මට එතන නම් තෝගන්න මට කියන්න තියෙන දැන් එහෙම ඒව තියෙනවා. එහෙමත් සමහරු දුන්නා. තව සමහරු තෝරනවා ඒගොල්ලන්ගේ ෆැමිලි එක. හිතන්න ඕගොල්ලෝ ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස්, යාළුවෝ නෑදෑයෝ ඉන්නවා නම් ඇමරිකාවේ කොහේ හරි. එතකොට තමුන් බලනවා ඒ වගේ තැනක ඒ යාළුවෝ නෑදෑයෝ ඉන්න පැත්තේ කැම්පස් එකක් තෝරගත්තොත් ලේසියිනේ. අන්න එහෙමත් බලන අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් තමුන්ගේ කැම්පස් එකේම ඉන්න තව අයියලා අක්කලා ඒගොල්ලෝ ඇමරිකාවේ කොයි හරි කැම්පස් එකේ ගෙන ගන්නවනේ එතනට යනවා. මොකද එතනත් අර ශ්‍රී ලංකන් කට්ටිය වැඩි වුණාම තමුන්ට ආරක්ෂාව මොකක් හරි හදිස්සියකට උදව්වක් කරගන්නත් වාසි වෙනවනේ, ලේසි වෙනවනේ. ඉතින් අන්න එහෙම ඒගොල්ලෝ තෝරගන්නවා. තව විශේෂ දෙයක් කියලා මේ ඇමරිකාවේ මේ උඩ කොටස ඉතින් හුඟක් සීතලයි. මේ වින්ටර් එකට එහෙම හුඟක් හිම වැටෙනවා. කැනඩාව ඉතින් ඊටත් වඩා හිම වැටෙනවා. ඉතින් මේ පැත්තට හුඟක් මේ සීතලක් ගහනවා මෙන්න මේ හරියට වගේ. ඉතින් සමහරු ඉතින් සීතලට අකමැති නිසා මේ මිචිගන්, මිනසෝටා මේවා හරි සීතලයි. ඉතින් ඒ පැත්තට ඉතින් යන්න කැමති නැතයි මෙන්න මේ දකුණු පැත්තට එනවා. මෙන්න මේ දකුණු මෙන්න මේ හරිය මේ එහෙම සීතල නැහැ මෙන්න මේ පැත්ත එහෙම. එතකොට මෙහි අපි හොට් කියලා කියනවා. මේ පැත්ත අපිට කෝල්ඩ් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ අනුව සීතල හිමට කැමති නැති අය පල්හැට එනවා. අර එහෙම අර ලංකාවේ දේශගුණය වගේ එහෙම බල්ලත් එනවා. ඉතින් ඔන්න ඔය වගේ ආකාරවලට තමුන් අර ඉන්න තැන හොයාගන්න එක හොඳයි. දැන් තමුන් නගරෙක ඉන්නවනම් එතන ලොකු වාසි තියෙනවා. නගරෙක ඇත්තටම නගරෙක තියෙන කැම්පස් එකක ඉන්නවනම් තමුන්ට වාහනයක් තියාගන්න ඕනේ නැහැ. බස්, පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් හොඳට තියෙනවා. ගැටලුවක් නැහැ. ඊට පස්සේ තමුන් ටිකක් හැබැයි ඉතින් අර පොලියුෂන් වගේව වැඩි. අපාර්ට්මන්ට් එකක් ගන්නවනම් ඒකෙ බිල වැඩි. ඊට පස්සේ තමුන් නගරෙන් ඈත ඉන්නවනම් ඔන්න තමුන්ට වාහනයක් තියෙන්න ඕනේ. පරිසරය හොඳයි, පොලියුෂන් අඩුයි, රෙන්ට් එක අඩුයි. ඉතින් අර ඒ වගේ අර දෙපැත්තකට තියෙනවා. දැන් තමුන් ටිකක් ඈත තැනක ඉන්නවනම් හිතන්න ලංකාවට එන්න යන්න එයාපෝර්ට් එකට යන්න ඉතින් ටිකක් අමාරුයි. පැයක් විතර දුර පැත්තක ඉඳන් ඩ්‍රයිව් කරලා ඒ සිටි එකට ඇවිල්ලා එතනින් තමයි එයාපෝර්ට් එක ප්ලේන් එක ගන්න වෙන්නේ. ඉතින් අර සිටි එකේම ඉන්නවා නම් එයාපෝර්ට් එකට යන්නත් හරි පහසුයි. ඉතින් එක එක හුවක් සාධක හොයලා බලලා ඒ තමුන් ඒ තීරණය ගන්න. සමහර අය ඉන්නෝ ඔය මොකක්වත් බලන්නේ නැහැ. තමුන් කැමති විශ්වවිද්‍යාලය තියෙනවා, ඒ තමුන් කැමති ප්‍රොෆෙසර් ඉන්නවා, තමුන් කැමති පර්යේෂණය තියෙනවා.
ඒක මූලික කරගෙන තමන් අනිත් කිසිම සාධකයක් නොබල ඒ එතනට ගිහිල්ලා ඒ අධ්‍යාපන වැඩ කටයුතු කරන. එහෙමත් තමුන්ට තෝරගන්න පුළුවන් ඒක මම මෙතන යම් අදහසක් ඕගලන්ට දුන්නේ මේ ලොකේෂන් එක කියන්නේ මොකක්ද? ඒක ඒ එක එක පුද්ගලයා අනුව ඒක වෙනස් වෙනවා කියන එක පිළිබඳ අදහසක් තමයි මම දුන්නේ සාමාන්‍ය විදිහට. ඉතින් ඒ හතරවෙනි එක අපි පස්වෙනි එක බැලුවොත් මෙතන ගොඩාක් වැදගත් වෙන එකක් මොකද මං කලින් කිව්වා වගේ අධ්‍යාපනයේට මුදල් ගෙවන්න ඕනි මේ රටේ. හරි. එතකොට දැන් මාස්ටර් එකක් හරි PhD එකක් කරනකොට උනත් මුදල් ගෙවන්න ඕනි. නමුත් තියෙන දේ ඇවිල්ලා බහුතරයක් දෙන එහෙම මුදල් ගෙවන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ දැන් ඔයා ඕගොල්ලෝ දැන් එහෙම ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ගියොත් ඇමරිකාවට MSc එකක් හරි PhD එකක් කරන්න ඕගොල්ලන්ව හඳුන්වන්නේ ග්‍රැජුවට් ස්ටුඩන්ට් කෙනෙක් කියලා. graduate student එතන ඒ ඉගෙන ගන්න ගමන් එයාට රස්සාවක් කරන්න පුළුවන් ඒ තමුන් ඒ වැඩ ඉගෙන ගන්න දෙපාර්තමේන්තුව හිතන් දැන් මම මෙතන maths student කෙනෙක් හැටියටනේ සලකන්නේ එතකොට එයා maths department එකේ ඒ maths අධ්‍යයන අංශේ teaching එහෙම නැත්නම් research assistant කෙනෙක් හැටියට අපි ඒගොල්ලන්ට කියන TARA කියලා TA පොසිෂන් එකක් හම්බ වෙන maths department එකේ මෙන්න මේ TA පොසිෂන් එකක් මුලින් හම්බ වෙනවා. ඒතකොට එතෙන්දි ඒ ඒ ඒ රැකියාවේ ඒ තමුන්ගේ වගකීම් කරනකොට තමුන්ට මාසෙකට ජීවත් වෙන්න මුදල් මාස්පතා ගෙවනවා. ස්ටයිපන්ඩ් එකක් හැටියට ගෙවනවා. ඒක ලොකු මුදලක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඇමරිකාන් ඩොලර් 1700ක් සමහා සහ ඇමරිකානු ඩොලර් 2200ක් ඔන්න ඔය වගේ අතරතුර ඒක වෙනස් වෙනවා. ඒක අර කලින් නැවතත් අපි කිව්ව ඇමරිකාවේ සමහර ස්ටේට්ස් තියෙනවා ජීවත් වෙන හුඟක් මිල අධිකයි. දැන් නිව්යෝක්, කැලිෆෝනියා වගේ හරියට මිල අධිකයි. නමුත් අපි මේ රට මැද්දේ අපි ගත්තොත් මේ නෝත් ඩකෝටා, මොන්ටානා, වයෝමින්, ඔක්ලහෝමා වගේ එකක් ගත්තොත් ජීවන වේදම හරි අඩුයි. එතකොට දැන් ජීවන වේදම අඩු ස්ටේට් එකක තමුන්ට මේ ගෙවන මන්ත්ලි ඒ වැටුප පොඩි ගන්න. තමුන් හරියට වියදම් තියෙන ස්ටේට් එකක වියදම් තියෙන නගරක නම් සමහරවිට සමුන්ට මාසෙකට ඩොලර් 2500ක් වගේ ගෙවන්නත් පුළුවන්. මොකද මේ ජීවන වේදම අනුව තමයි ඒක තීරණය වෙන්නේ. සහ තව දෙයක් තියෙනවා තමුන්ට මේ ටීචින් ඇසිස්ටන්ෂිප් එක හම්බ වෙනවා නම් තමුන්ට 100ට 100ක්ම ඒ විශ්වවිද්‍යාලයට ගෙවන්න ඕනි මුදල් තමුන්ගේ ඒ අධ්‍යයනංශයේ ඩිපාර්ට්මන්ට්ව විසින් ගෙවනවා. ඒ කියන්නේ තමුන්ට 100% ටියුෂන් වේවර් එකක් ටියුෂන් 100% ටියුෂන් වේවර් එකක් ලැබෙන්න ඕනි බොහෝ වෙලාවට මේ TA RA පොසිෂන් එක හම්බ වෙන එක්කිනාට. දැන් සමහර අය මං අහලා තියෙනවා ඒගොල්ලන්ට 75% ටියුෂන් වේවර් එකක් හම්බ වෙන. ඒ කියන්නේ ඉතුරු 125 තමුන් out of pocket තමුන්ගේ අතින් ගෙවන්න වෙනවා. අන්න ඒක ටිකක් භයානකයි. මොකද එතකොට තමුන්ට සල්ලි තියෙන්න ඕනි ඒව ගෙවන්න. ඉතින් ඒ නිසා ඒකත් මතක තියාගන්න තමුන් මේ විශ්වවිද්‍යාලේ තෝරනකොට මේකත් ප්‍රධාන දෙයක්. තමුන් බලන්න ඕනි මේ විශ්වවිද්‍යාලේ තමුන් යන අධ්‍යයන අංශයෙන් තමුන්ට TA පොසිෂන් එකක් ටීචින් ඇසිස්ටන්ෂිප් පොසිෂන් එකක් තමයි බොහෝ වෙලාවට මුලදි දෙන්නේ. සමහර අයට කෙලින්ම රිසර්ච් ඇසිස්ටන්ෂිප් එක හම්බ වෙන අවස්ථා තියෙනවා ඉතාම අඩුයි. නමුත් TA පොසිෂන් එකක් දෙනවද, ඒක හම්බ වෙන්න චාන්ස් තියෙනවද, සහ ඒකේ ඒක හම්බුනහම මාසෙකට ඔයාට කීයක් හම්බ වෙනවද, 100% ටියුෂන් කවර් වෙනවද කියන අනිත් වගේ ප්‍රධාන දේවල් ඕගොල්ලෝ දැනගන්න ඕනි. ඒක තමයි මම මේ පස්වෙනි කොටසෙන් ඕගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. විශ්වවිද්‍යාලයක් හොඳ හයි රෑන්ක් විශ්වවිද්‍යාලයක් තෝරගත්තට වැඩක් නැහැ. ඕගොල්ලන්ට ඩොලර් දහස් ගණන් ඒකේ අධ්‍යාපනයට ගෙවන්න වෙනවා නම් සාමාන්‍ය ලංකාවෙන් එන ශිෂ්‍යාවකට එහෙම හැකියාවක් අඩුයිනේ සල්ලි නැත්නම්. ඉතින් ඒ නිසා එතනත් ලොකු බලපෑමක් ඇති කරනවා තමුන්ට නොමිලි අධ්‍යාපනය ලබා දෙනවද, එහෙම නැත්නම් ඒකට මුදල් ගෙවන්න වෙනවද කියන එක ඒකත් හොයලා බලන්න ඕනේ. ඉතින් ඒ නිසා මම නම් ඕගලන්ට කියන්නේ බලන්න ට්‍රයි එකක් දීලා ඕගලන්ට සල්ලි නැත්නම් 100% ටියුෂන් වේවර් එකක් ටියුෂන් කවර් වෙන ඒ පාඨමාලාවක් තෝරා ගන්න.
හරි සමහර තැන්වල ඒගොල්ලෝ කියනවා TA position නැහැ කියලා. එතකොටත් කරගන්න බෑ. මොකද TA position එක ගන්න නැත්නම් තමුන්ට ජීවත් වෙන්නේ කොහොමද? තමුන් එන ලංකාවෙන් සල්ලි ගේන්න ඕනේ ජීවත් වෙන්න. ඒක ඉතින් ප්‍රායෝගික නැහැ නේ හුඟ දෙනෙකුට. ඒ නිසා මේක මතක තියාගන්න මේක ප්‍රධාන දෙයක්. එතකොට අපි කොහොමද දැනගන්නේ ෆන්ඩින් හම් වෙනවද නැද්ද කියලා? ඔයා විශ්වවිද්‍යාලයක් හොයලා බලුවා. ඒකට කැමති, ඒක රෑන්ක් එකත් හොඳයි. කොහොමද දන්නේ මේ ෆන්ඩින් හම්බ වෙනවද නැද්ද කියලා? අපි ඒක කොහොමද හරියට දැනගන්නේ? ඒක දැනගන්න ක්‍රමයක් තියෙනවා. දැන් ඒක තමයි මම මේ 6 වෙනි ප්‍රොසෙස් එක, මේක ඇත්තටම හුඟක් දිග එකක්. මේක මම වෙන පාර්ට් එකකදී, ඊළඟ පාර්ට් එකේදී වැඩි විස්තර කියන්න. නමුත් මම දැන් මෙතන කියන්නේ අර ෆන්ඩින් පිළිබඳ தত্ত্বය. එතකොට ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මෙහිම යුනිවර්සිටි එකක් තෝරගෙන ඇප්ලයි කරනකොට ඕගොල්ලන් මෙන්න මේන්න මෙයා ඒ තමුන් ඇප්ලයි කරන ඩිපාර්ට්මන්ට් එකේ ඩිරෙක්ටර් ඔෆ් ග්‍රැජුවට් ස්ටඩීස් කියන එක්කෙනා එක්ක ඔයා කමියුනිකේට් කරන්න ඕන. තව එක්කෙනෙක් තව තැනක් තියෙනවා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් ඔෆිස්. සමහරවිට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් සර්විසස් කියලා තියෙනවා. ඔය තැන් දෙක ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඊමේල් හරහා ඕගොල්ලෝ මේවත් එක්ක කමියුනිකේට් කරන්න. මේනම් එක පුද්ගලෙක්, මේක ඔෆිස් එකක්. ඉතින් ඔෆිස් එකේ ඉන්නවා හෙල්ප් කරන්න ඇඩ්වයිසර්ස්ලා, ඒ ඊමේල් එකට රිප්ලයි කරන පුද්ගලයා එක එක වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඩිරෙක්ටර් ඔෆ් ග්‍රැජුවට් ස්ටඩීස් කියන්නේ ඒ එක පුද්ගලෙක්. ඒ අධ්‍යයනංශයේ ඉන්න එක මහාචාර්යවරයෙක් හරි ආචාර්යවරයෙක් තමයි එතන අඳුන්වන්නේ. ඉතින් අපි පොඩ්ඩක් බලමු දැන් කොහොමද ඒක කරන්නේ කියලා. දැන් උදාහරණයකට මම මේ අර කලින්ම අර මං අර ඔයගලන්ට පෙන්නපු මේ ඔරිගන් කියන විශ්වවිද්‍යාලයේ ඒකට යමු. එතකොට මේ ඔරිගන් විශ්වවිද්‍යාලය දැන් මම ඔයගලන්ට පෙන්නන්නේ මේ මැත්ස් ස්ටුඩන්ට් කෙනෙක් හැටියටනේ. එතකොට මේ ඔරිගන් යුනිවර්සිටි ඔෆ් ඔරිගන් ගියා. ඒකේ අපි සර්ච් බොක්ස් එකේ ඩිපාර්ට්මන්ට් ඔෆ් මැත්ස් කියලා ගහුවා. මොකද මම මැත්ස් නේ දැන් මැත්ස් කරන පුද්ගලයෙක් හැටියටනේ දැන් මේ ඇප්ලයි කරන්න හදන්නේ. ඕගොල්ලෝ ඕගලන්ගේ විශේෂාස්ත්‍රය අවබෝධ කරගන්න කොහොමද මේව කරන්නේ කියලා. එතකොට මැත්ස් ඩිපාර්ට්මන්ට් වෙබ්සයිට් එකට ගියා. දැන් මෙතන මේ CAS කියලා තියෙනවා. දැන් මේ මොකද්ද මේ CAS? දැන් අපි දන්නවනේ සාමාන්‍ය ලංකාවේ ක්‍රමයට මේ ඩිපාර්ට්මන්ට් ඔෆ් මැතමැටික්ස් තියෙන්නේ කොහෙද? සයන්ස් ෆැකල්ටි එකේනේ. ඊට පස්සේ දැන් ඉංජිනේරින් හිතන්නේ මෙකැනිකල් ඉංජිනේරින් තියෙන්නේ කොහෙද? සයන්ස් ෆැකල්ටි එකේද? නෑනේ. ඉංජිනේරින් ෆැකල්ටි එකේනේ. මේ මොකද්ද අපි ගත්තොත් මේ හිතමු පාලි අධ්‍යයනංශය. ඒක තියෙන්නේ කොහෙද? ශාස්ත්‍ර පීඨේනේ. ඒ වගේ මේ ඩිපාර්ට්මන්ට් ඔෆ් මැතමැටික්ස් මේගොල්ලෝ කියන්නේ සයන්ස් ෆැකල්ටි කියලා. මේගොල්ලෝ කියන්නේ කොලේජ් ඔෆ් ආර්ට්ස් ඇන්ඩ් සයන්සස්. ඒක තමයි මේ CAS කියන්නේ. දැන් මේ ආර්ට්ස් ඇන්ඩ් සයන්සස් දෙක එකට දාලා තමයි මේ රටේ තියෙන්නේ හුඟක් වෙලාවට. සමහරවිට ඔයගොල්ලෝ කියන College of Letters and Sciences කියලා. ඉතින් මේ අමතර දේවල් මම මේ කියන්නේ ඔයගොල්ලෝ ඒව දැනගන්න. මොකද එතකොට තමුන් ඇත්තට මේව දැනගෙන ඒ රටට යනකොට ඒව කතා බහ කරනකොට මේ ඒ රටේ මිනිස්සුන්ට තමුන් ගැන ලොකු පැහැදීමක් තියෙනවා. අපේ රට ගැන හුඟක් දේවල් දැනගෙන තමයි මේ පුද්ගලයා ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට අර ඕගලන්ට අර යම් ගරු කිරීමක් තියෙනවා. අපේ රට ගැන හොඳට දන්නේ කෙනෙක් තමයි මෙහෙන් පිට රටක හිටන් උනත් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඒක තමයි මට මෙතන කියන්නේ College of Arts and Sciences. ඒ කියන්නේ සමහර වෙලාවට ඒ කොලෙජ් එකේ මේ තියෙනවා මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකත් ඒ කොලෙජ් එකේ තියෙනවා. හිස්ටරි තියෙනවා. සයිකොලොජි තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් ඉකොනොමික්ස් තියෙනවා. සයන්සස් එක, ඒ කියන්නේ ෆැකල්ටි ඔෆ් මේ මැතමැටික් ඩිපාර්ට්මන්ට් ඔෆ් මැතමැටික්ස්, කම්පියුටර් සයන්ස්, කෙමිස්ට්‍රි, බයොලොජි, ෆිසික්ස්, ඒ එක්කම තියෙනවා ඩිපාර්ට්මන්ට් ඔෆ් හිස්ටරි, ඩිපාර්ට්මන්ට් ඔෆ් ලැන්ග්වේජස්, ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉංග්‍රීසි, ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉකොනොමික්ස්. ඒ වගේ ඔක්කොම ඒ ආර්ට් සබ්ජෙක්ට් සහ සයන්ස් සබ්ජෙක්ට් එකට දාලා තියෙන ෆැකල්ටි එකක් හිතාගන්න. අන්න ඒකක් තමයි මෙතන කියන්නේ කොලේජ් ඔෆ් ආර්ට්ස් ඇන්ඩ් සයන්සස් කියලා. හරි, දැන් එතෙන්ට ගියා. එතකොට දැන් අර ග්‍රැජුවට් මේ අපි බැලුවොත් මං කිව්වේ මෙන්න මෙයානේ මේ ග්‍රැජුවට් ඩිරෙක්ටර් ඔෆ් ග්‍රැජුවට් ස්ටඩීස්. එයාව හොයාගන්නේ කොහෙද? ෆැකල්ටි එකට ගියා, ඒ ඩිපාර්ට්මන්ට් ඔෆ් මැතමැටික්ස් ගියා. මෙන්න මේ පීපල් කියන එක බලන්න ඕනේ. හරි, මේ පීපල් කියන එක ක්ලික් කරන්න. එතකොට බලන්න අර ලංකාවේ වගේ ඇකඩමික් ස්ටාෆ්, non-academic staff, supporting staff කියන එකක් නැහැ. මං අර කලින් කිව්වේ
ෆැකල්ටි කියලා තියෙන. මේ ෆැකල්ටි කියන්නේ අපේ ලංකාවේ ඇකඩමික් ස්ටාෆ් කියන එක. මෙතන ඕගලන්ට පේනවනේ මේ ස්ටාෆ් කියන්නේ කියන්නේ. ස්ටාෆ් කියන්නේ අපේ ලංකාවේ කියන්නේ නොන් ඇකඩමික් ස්ටාෆ් ඇන් සපෝටින් ස්ටාෆ් ඒගොල්ලන්ට තමයි ඒක කියන්නේ. ඒක මෙතන ෆැකල්ටි එකට ගියාම ඔයා පල්ලහැට ස්ක්‍රෝල් ඩවුන් කරගෙන යන්න එහෙම නැත්නම් ඕගලන්ට පුළුවන් අර මෙතන අර ඒ ඉන්න වෙබ්සයිට් එකේ ෆයින්ඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවනේ. ඒ ෆයින්ඩ් එකටත් ගිහිල්ලා ඕගලන්ට කෙලින්ම ගන්න පුළුවන් ග්‍රැජුවට් ඇඩ්වයිසර් කියලා. නමුත් මෙතන පල්ලහැට යනකොට ඕගලන්ට වෙන මෙන්න ඩිපාර්ට්මන්ට් හෙඩ්. ඒතර මේ ප්‍රොෆෙසර් තමයි ඒ ඩිපාර්ට්මන්ට් අධ්‍යයනංශයේ ප්‍රධානියා. ඊට පස්සේ මෙහෙම පල්ලහැට තව යනකොට මෙන්න මෙයා බලන්න මේ බලන්න හෙඩ් undergraduate advisor. ඒ කියන්නේ තමුන් BSc එකක් කරනවා නම් ඒ BSc එක පිළිබඳ ඒ ප්‍රෝග්‍රෑම් එක ඔක්කොම පරිපාලනය කරන්නේ මෙන්න මේ ඉන්ස්ට්‍රක්ටර්. හරි. එතකොට ඒ වගේ දැන් අපිට undergraduate එක නෙමෙයි ඕනේ. අපි යන්නේ දැන් මාස්ටර් එකක් කරන්නනේ. එතකොට අපිට ඕනේ මේ graduate ඒක සම්බන්ධයෙන් ඉන්න මේ ප්‍රොෆෙසර්. එතකොට මේ ඉන්නේ මෙන්න බලන්න ඩිරෙක්ටර් ඔෆ් ග්‍රැජුවට් ස්ටඩීස් ඇසෝසියේට් ඩිපාර්ට්මන්ට් හෙඩ්. ඒ කියන්නේ සහාය නිකන් ඩිපාර්ට්මන්ට් හෙඩ් වගේ ඉන්නේ කියන. නමුත් එයාගේ ප්‍රධාන කාර්යය අධ්‍යක්ෂක මේ ග්‍රැජුවට් ස්ටඩීස්. එතකොට ඔයාට පුළුවන් වැඩි විස්තර, ඒ කියන්නේ මෙන්න මේ ප්‍රොෆෙසර්ට ඊමේල් එකක් දාලා ඒ ඔයා බලාපොරොත්තු වෙන ඒ ෆීල්ඩ් එකේ මේ එයා ඉන්නවා. ඒ කියන්නේ එයාගේ එහෙම විස්තර දාලා තියෙනවා ඒ අදාළ විශ්වවිද්‍යාලයේ ඒ අදාළ අධ්‍යයනංශයේ. නමුත් මේ ඩිරෙක්ටර් ඔෆ් ග්‍රැජුවට් ස්ටඩීස් තමයි ඔයාගේ ෆස්ට් කන්ටැක්ට් එක වෙන්නේ. ඔයා එයාට ඊමේල් එකක් දාලා අහලා බලන්න ඕනි මම කැමති, I am interested in doing graduate studies in your department, I am from Sri Lanka, I have done this degree කියලා ඒව ගැන පොඩි විස්තරයක් දාලා, I am planning to apply around this year 2021 එහෙම කියලා මොනවද ඔයාලගේ තියෙන මේ ඒ කියන්නේ අවශ්‍යතා, ඒ ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න අවශ්‍යතා මොනවද, ඊට පස්සේ අපිට TA පොසිෂන් එකක් ගන්න පුළුවන්ද? මොකද ඒක ප්‍රධාන වෙනවා මේ ෆන්ඩින් කියන එක. එයාගෙන් කෙලින්ම අහන්න පුළුවන් TA එකක් මට හම්බු වෙන්න chance තියෙනවද? එහෙම හම්බුනොත් 100% ඒ ටියුෂන් කවර් වෙනවද? මට 100% මාස්පතා සැලරි එකක් ගෙවනවද TA එකෙන්? ඒක කොච්චරද? අන්න ඒ වගේ දේවල් මේ පුද්ගලයාගෙන් ඔයාට දැනගන්න පුළුවන්. එතකොට එයා ඒ විස්තර දුන්නාම ඒ අනුව තමුන්ට තීරණය කරන්න පුළුවන්. ආ මෙතන 150යි දෙන්නේ TA එක. මට ඉතුරු 50 අතින් දාන්න එනවා. මේක ප්‍රායෝගික නැහැ. මොකද මට එච්චර එහෙම මුදල් නැහැ ගෙවන්න මේවට. කියලා එතකොට අන්න එතනින් තමුන්ට අර තමුන් මුලින් තෝරගත්තු විශ්වවිද්‍යාල 6 සමහරලාට එතනින් සමහරලාට දෙකක් තුනක් කපන්න වෙයි. මොකද ඒගොල්ලෝ අපිට මේ අවස්ථාවේ TA දෙන්නේ නැහැ. මේ අපි දෙන්නම් TA 150ක් 175ක්. ඉතුරු ටික ඔයා අතින් දාන්න ඕනේ. අන්න ඒ වගේ අවස්ථාවක් ආවොත් තමුන්ට ඒ යුනිවර්සිටිස් හලලා වෙන යුනිවර්සිටිස් තෝරගන්න ඕනේ. ඒක තමුන්ගේ අතේ තියෙන. තමුන්ට සල්ලි තියෙනවනේ ඒක ගෙවලා ඒක ඉගෙන ගන්න පුළුවන්. ඒ අර ඉතුරු 125 150. ඒතකොට මේ පුද්ගලයා ප්‍රධාන චරිතයක් වෙනවා ඕගොල්ලෝ ඒ හිම ඇප්ලිකේෂන් එක දානවා. ඊට පස්සේ දැන් මේ වෙබ්සයිට් එකට තව පොඩ්ඩක් අපි මම මේකෙ පෙන්නන්නම්. මෙන්න මෙතන මේ ග්‍රැජුවට් කියලා තියෙනවා. ඒක එතෙන්ට ඇත්තටම ගිහාම තමුන්ට මේ අර මාස්ටර් එකක් කරන්න, එහෙම නැත්නම් PhD එකක් කරන්න මොකක්ද මේ මැත්ස් ඩිපාර්ට්මන්ට් එකේ අවශ්‍යතා? තමුන් සපුරාලා තියෙන උනේ අවශ්‍යතා මොනවද කියලා මෙන්න මෙතන තියෙනවා. දැන් බලන්න මේ මෙතන ප්‍රොස්පෙක්ටිව් ස්ටුඩන්ට්ස් කියන්නේ මොකද්ද? prospective students කියන්නේ අනාගතේ, සමහරවිට මේකේ තියෙන future students කියලා. අනාගතේ ඔයා මේ department එකට join වෙන්න ඉන්නේ කෙනෙක් හැටියට ඔයාට තියෙන resources. current student කියන්නේ දැන් ටීක ශිෂ්‍යෙක් හැටියට ඉන්නවනම්. ඒතර prospective students එකට ගිහාම ඔයාට එතන බලන්න පුළුවන් මොනවාද මේගොල්ලන්ගේ තියෙන්නේ. මෙන්න තියෙනවා ඒ අවශ්‍ය දේවල්නේ. මේ බලන්න එතන තියෙන admission requirements, කොහොමද application process එක, financial support අර මං කිව්වේ funding කියලා ඒක තමයි. ඊට පස්සේ degree program overview, faculty research interest, ඒ කියන්නේ ඒ campus එක තියෙන ප්‍රදේශය, graduate student life, ඒ වගේ ඕගලන්ට ගොඩාක් දේවල් මෙන්න මේ web page එකේ ගොඩාක් දේවල් මේ මම කියන සාරාංශ කරලා කියන දේවල්
ඔක්කොම වගේ ලබා ගන්න පුළුවන්. ඉතින් මෙහිම තමයි හැම විශ්වවිද්‍යාලයකම ඒ හොඳ top universities ඒගොල්ලෝ තෝරගන්න විශ්වවිද්‍යාලක මේ විදිහේ තැනකට ඕගලන්ට අනිවාර්යයෙන්ම හොයාගෙන එන්න පුළුවන්. එතෙන්දී ඔක්කොම විස්තර තියෙනවා. එතකොට දැන් මේ financial අපි support කියන එක බැලුවොත් එතකොට එතන තියෙන විස්තර. මේ තියෙන GE graduate employee කියලා කියනවා. එතකොට මාස 9ක් මාස 9ට ඩොලර් 17870ක් ගෙවෙනවා. දැන් සමර් එකට ටීච් කරනවනේ සමර් එක කියන්නේ සාමාන්‍යයෙන් මැයිවල ඉඳන් අගෝස්තු වෙනකන් මේ සමර් එක හැටියට සලකන්නේ. ඒතකොට ඒ කාලෙදිත් අමතරව ඩොලර් 4380ක් තමුන්ට ලබා ගන්න පුළුවන්. එතකොට මේ අවුරුද්දකට එහෙම කරොත් ඩොලර් 22250ක් දක්වා තමුන්ට අවුරුද්දකට ලබා ගන්න පුළුවන්. එතකොට මෙහි හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් ගන්න ඕනේ. ඉතින් ඒ වගේ ඔක්කොම මේ මෙතන විස්තර තියෙනවා. දැන් තමුන්ට මේ මෙතන මේ තියෙන අර මං කියුවේ TA TA assistantship ඒව ගැන ඒ හැම විස්තරයක්ම තියෙනවා. එතකොට මේව ඕගොල්ලෝ හැබැයි මම කියන්නේ හැම විශ්වවිද්‍යාලයකම මෙහෙම නැහැ. ඒ එක එක විශ්වවිද්‍යාල වලට වෙනස් වෙනවා. හරි. එතකොට තමුන් ඒ යන විශ්වවිද්‍යාල මේව හොඳට කියෝලා තමුන්ට මේවයි නොතේරෙන තැනක් තියෙනවා නම් තමුන් කාවද කන්ටැක්ට් කරන්න ඕනේ. අන්න අර මම පෙන්නපු ප්‍රොෆෙසර්. අර මම කලින් ඕගලන්ට පෙන්නපු ඒ පුද්ගලයාව තමයි මේ කන්ටැක්ට් කරන්න ඕනේ. මේ ප්‍රොෆෙසර් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මට මේක තේරෙන්නේ නැහැ. මේ කරුණාකරලා මට මේක පැහැදිලි කරන්න. මොකද එයානේ ඩිරෙක්ටර් ඔෆ් ග්‍රැජුවට් ස්ටඩීස්. ඔයා ඇවිල්ලා ප්‍රොස්පෙක්ටිව් ග්‍රැජුවට් ස්ටුඩන්ට් කෙනෙක්. ඔයා මේගොල්ලන්ගේ ඩිපාර්ට්මන්ට් එකට එන්න බලාපොරොත්තු වෙන ස්ටුඩන්ට් කෙනෙක්. ඒතකොට මෙයාගේ යුතුකමක් තියෙනවා ඔයාට ඒ දාන ඔයාගේ ගැටලු වලට විසඳුම් ලබා දෙන්න. මේ පුද්ගලයාට යුතුකමක් තියෙනවා. එයාගෙන් අහන්න පුළුවන් මේ ඇත්තටම සමහරවිට මේ වෙබ්සයිට් අප්ඩේට් කරලා නැති වෙන්න පුළුවන්. දැන් මේ ලෝකේ පවතින මේ තත්ත්වේ නිසා මේ හුඟක් වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට ඔයාට ඒ හරි ඉන්ෆෝමේෂන් කෙලින්ම මෙයාට ඊමේල් එකක් දාලා ලබා ගන්න පුළුවන්. දැන් TA දෙනවද? TA වලට 100% ටියුෂන් කවර් වෙනවද? ගෙවන පඩිය වෙනසක් තියෙනවද? ඒව ඔක්කොම දැනගන්න පුළුවන්. ඊට අමතරව දැන් එතන ඒකෙන් ඒක අනිවාර්යෙන් බලන්න මේ ග්‍රැජුවට් කියන එකට ගිහිල්ලා. ඊට පස්සේ තව දෙයක් ඇවිල්ලා රිසර්ච්. මොකද දැන් මාස්ටර් එකක් කරත් ඕගොල්ලෝ විශේෂයෙන්ම සයන්ස් පැත්තට නම් යොමු වෙන්නේ සයන්ස් ඉන්ජිනියරින් ඒ හැම පැත්තම කරත් අනිවාර්යම රිසර්ච් කම්පෝනන්ට් එකක් තියෙනවා. ඒ ඕනම මේ මෙහි ප්‍රශ්චාත් උපාධියක් කරනකොට රිසර්ච් කම්පෝනන්ට් එකක් ගෑවිලා තියෙනවා මාස්ටර් එකක් කරා. තමුන් ආචාර්ය උපාධියක් කරනවා නම් අනිවාර්යෙන්ම ලුකුවට රිසර්ච් කම්පෝනන්ට් එක තියෙනවා. ඒකට දැන් තමුන් දැන් අන්ඩර් ග්‍රැජුවට් ලංකාවේ හිතන්න ප්‍රථම උපාධිය කරනකොට යම් විශේෂ ශාස්ත්‍රයකට ආසාවක් ඇති වුණා. හිතන්න දැන් ගණිතය වගේ කෙනෙක් කරනවා නම් එක එක ගණිතයේ කොටස් තියෙනවනේ නේද? ඩිෆරෙන්ෂියල් ඉක්වේෂන්ස් කියලා තියෙනවා. ඊට පස්සේ ඇබ්ස්ට්‍රැක්ට් ඇල්ජිබ්‍රා කියලා තියෙනවා. සමහරු ගෲප් තියරි තියෙනවා. ඊට පස්සේ ගේම් තියරි ඔය වගේ එක එක තියෙනවනේ. ඇල්ජිබ්‍රා ඒ වගේ එක එක ෆයිනෑන්ෂියල් ඉන්ජිනියරින් ස්ටැටිස්ටික්ස් ඒ වගේ එක එක ඒවා තියෙනවනේ. අන්න ඒ ෆීල්ඩ් එකට ටොපොලොජි ඒවට කැමති අය. එතකොට ඕගොල්ලෝ කරන්න ඕනේ මේ මෙතන ඒ ගිහිල්ලා ඒ බලන්න ඕනේ ප්‍රොෆෙසර්. ඒ ප්‍රොෆෙසර් මොනවාද කරන මේ ෆීල්ඩ් එක. ඒ තමුන්ගේ ෆීල්ඩ් එකේ ඉන්න ප්‍රොෆෙසර්ලා තමුන් සිලෙක්ට් කරගන්න ඕනේ. සිලෙක්ට් කරගෙන ඊට පස්සේ එයාගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා දැන් අපි ගත්තොත් දැන් මේ මෙතන මේ නම්බර් තියරි කරන ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා. ඉතින් එයාගේ වෙබ්සයිට් එකට එයා මෙතන පොඩි අදහසක් දීලා තියෙනවා මොනවද එයා කරන්නේ කියලා ඒ නම්බර් තියරි වලින්. ඊට පස්සේ එයාගේ වෙබ්සයිට් එකට යනවා. එයාගේ ගෲප් එකක් ඇති. එයාගේ ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ ඔයා වැඩිදුර බලනවා ඒ ප්‍රොෆෙසර් මොනවද කරන්නේ. දැන් මේ තියෙන්නේ එයාගේ මේ papers, funding, non-speciality, education and professional background. ඒ වගේ මේ එයා මේ එයාගේ යටතේ වැඩ කරන ස්ටුඩන්ට්ස්ලා ඒ වගේ තියෙනවා. ඒතකොට ඔයාට පුළුවන් මේ ප්‍රොෆෙසර් එක්ක ගිහිල්ලා මේ එයාගේ වෙබ්සයිට් එකේ බලන්න වැඩි විස්තර. දැන් මේ රිසර්ච් කියන එකට ගිහිල්ලා එයා ඇත්තට මොනවද මේ කරන රිසර්ච් කියලා ඒව බලලා මේ එතකොට එතනින් ඕගලන්ට තියෙන ගන්න මේ papers එයා කොච්චර එයා පරිශන කරනවා නම් පරිශන එයා නිබන්ධන හැටියට පබ්ලිෂ් කරන්න ඕනේ. එතකොට ඔයාට බලන්න පුළුවන් එයා මේ ළඟදි පබ්ලිකේෂන් කරලා තියෙනවද බලන්න. එයා ජූනි 2020 පබ්ලිකේෂන් දාලා තියෙනවා. එතකොට එයා ඇක්ටිව්ලි රිසර්ච් කරන එක්කෙනෙක්.
දැන් සමහරු ඉන්න මේව අප්ඩේට් කරන්නෙත් නැහැ. අන්න එතකොට ගැටලුවක්. ඒතකොට අපි දන්නේ නැහැ මේ පුද්ගලයා රිසර්ච් කරනවද කරන්නේ නැද්ද? එහෙම ගැටලු තියෙනවා. ඒ නිසා තමුන් මේ විෂයට අනුබද්ධ පරිශන වලට අනුබද්ධ ඒ තමුන් ආස කරන පරිශන ශාස්ත්‍රයක් තියෙනවා නම් ඒ පරිශන ශාස්ත්‍රයට සම්බන්ධ වෙලා ඉන්න ඒ ඩිපාර්ට්මන්ට් එකේ මහාචාර්ය ගොල්ලෝ හොයාගන්න. හොයාගෙන ඒගොල්ලෝ එක්ක ඊමේල් වලින් කමියුනිකේට් කරන්න. ලියුම් යවන්න ඕනේ නැහෙනි. දැන් අද කාලේ ඊමේල් තියෙනවනේ. ඊමේල් වලින් ඊමේල් එකක් දාලා බලන්න මේ ප්‍රොෆෙසර් ඔයා මොනවද කරන්නේ? ඔයා මේවා මොනවද අලුත් පබ්ලිකේෂන්? ඔයාගේ රිසර්ච් මොනවද? ඔයාට TA ලා ඉන්නවද? ඔයා ස්ටුඩන්ට්ස් ලා කී දෙනෙක්ට මාස්ටර් එක දීලා තියෙනවද? ඔයා PhD සුපර්වයිසර් කෙනෙක් හිටියට කොච්චර ස්ටුඩන්ට්ස් ලා පාස් කරලා තියෙනවද? ඒ වගේ විස්තර දැනගන්න. මොකද ඒ අනුව තමුන්ට පුළුවන් ආ මෙයා හොඳ මැච් එකක් මට මෙයා යටතේ වැඩ කරගත්තොත් මට ගොඩ දා ගන්න පුළුවන් මෙයා යටතේ වැඩ කරපු ඔක්කොම අය හොඳට පාස් වෙලා හොඳ ජොබ්ස් කරනවා ඒ වගේ හොඳට ඒවත් බලන්න ඕනේ මේක ඇත්තටම මේ ප්‍රොසෙස් එක ලේසි ප්‍රොසෙස් එකක් නෙමෙයි ගොඩක් දේවල් හොයලා බලලා තමයි මේක ගොඩ දා ගන්න ඕනේ ලේසි දෙයක් නෙමෙයි මොකද හිතන්න තමන් ඔහි යන කැම්පස් එකක් තෝරගත්ත ආ ඔය ඕන ප්‍රොෆෙසර් කෙනෙක් එක්ක මම වැඩ කරනවා අන්තිමටම තමුන්ට යන්නේ නැමන්නේ සමහරට ඒ ප්‍රොෆෙසර් ගාව සල්ලි නැති වෙන්න පුළුවන් තමුන්ට ගෙවන්න එයා ගාව රිසර්ච් ෆන්ඩින් නැති වෙන්න පුළුවන් එක එක ගැටලු මතුවෙනවා ඒ නිසා ඒ තමුන් පරිශන කරන්න යනවා නම් ඒ පරිශන ශාස්ත්‍රයක් තෝරගන්න ඊට පස්සේ ඒ ශාස්ත්‍රයේ ඉන්න මහාචාර්යගොල්ලෝ අඳුන ගන්න ඒගොල්ලෝ එක්ක කමියුනිකේට් කරන්න කරලා බලන්න තමුන්ට ගැළපෙන හොඳ එක්කෙනෙක් ඉන්නවද අවුරුදු 4ක් 6ක් එයා යටතේ එක දිගට වැඩ කරන්න තරම් එහෙම හොඳ රිලේෂන්ෂිප් එකක් ගොඩනගා ගන්න පුද්ගලෙක් ඔයා සෙට් කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි මෙතන මට කියන්න අවශ්‍ය වුණේ. ඒක ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා තමයි බලන්න වෙන්නේ. දැන් ඔයා හිතන්නේ ඩිපාර්ට්මන්ට් ඔෆ් කිමිස්ට්‍රි යනවා. ඩිපාර්ට්මන්ට් ඔෆ් බයොලොජි. එතකොට ඒ අදාළ පීපල් එකට ගිහිල්ලා ෆැකල්ටි එකේ අර ග්‍රැජුවට් ඇඩ්වයිසර් හොයාගත්තා. මේ ග්‍රැජුවට් කියන එකේ ග්‍රැජුවට් ප්‍රෝග්‍රෑම් වල ඇප්ලිකේෂන් ප්‍රොසෙස්, ෆන්ඩින් ප්‍රොසෙස් ඒව බලන්න පුළුවන්. ඊට පස්සේ රිසර්ච් ඇතරට ගිහිල්ලා ඒ තමුන් කැමති රිසර්ච් එක පිළිබඳ වැඩි විස්තර හොයාගෙන ඒ පරිශන කරන ප්‍රොෆෙසර් එක්ක සෙට් වෙන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමුන් මේව හොයලා බලන්න ඕනේ. ලේසි නැහැ. සෑහෙන වෙලාවක් යනවා. ඉතින් ඉන්ටර්නෙට් එකත් හුඟක් පරිහරණය කරන්න වෙයි මේවා හොයන්න. ඉතින් ඕගොල්ලෝ ෆෝන් එකකින් data කපාගෙන කරනවනේ. ඉතින් ටිකක් අමාරුයි. නමුත් මේවා කරන්න වෙන ඕගොල්ලෝ දැන්ටම විශ්වවිද්‍යාලේ යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් නම් ඕගොල්ලන්ට දැන් කැම්පස් නම් වහලනේ. නමුත් කැම්පස් එකේ ඒ රිසෝර්සස් තියෙනවනම් ඒවයි ඉන්ටර්නෙට් ගිහිල්ලා මේ වගේ දේවල් හොයලා බලන්න පුළුවන්. තව එකක් තියෙනවා කියන්න මම මේක කිව්වේ නෑනේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් ඔෆිස් ඔෆ් ද යුනිවර්සිටි මේකත් ඕගොල්ලෝ වැදගත්ම තැනක් මොකද ඕගොල්ලෝ ඇමරිකාවට යන්නේ අර F1 ස්ටුඩන්ට් වීසා එකින් යන්නේ එතකොට ඕගොල්ලෝ මේ ස්ටුඩන්ට් වීසා එකක් තියෙන්නේ නෑනේ එතකොට ඕගොල්ලෝ කෙලින්ම මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට යන්නේ ඕගලන්ව හඳුන්වන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් කියලා හරි ඕගොල්ලෝ අර ඩිපාර්ට්මන්ට් එකේ ඕගලන්ට හඳුන්වන්නේ එක්ක ඕගලන්ට කියයි TA RA කෙනෙක් TA කෙනෙක් එහෙම නැත්නම් ග්‍රැජුවට් ස්ටුඩන්ට් කෙනෙක් කියලා ඕගලන්ට කියයි හරි නමුත් විශ්වවිද්‍යාලය තුල ඕගොල්ලෝ බොහෝ වෙලාවට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ඉන්ටර්නැෂනල් ග්‍රැජුවට් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට හඳුන්වන්න පුළුවන් ඒතකොට ඕගොල්ලෝ තව සම්බන්ධ වෙන්න ඕනේ තියෙන තැනක් තමයි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් ඔෆිස් එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් සර්විසස් කියලා තියෙන පුළුවන් ඒකත් ඕගලන්ට ඒ විශ්වවිද්‍යාලයේ මේ වෙබ්සයිට් එකේ දාලා Google කරන්න පුළුවන් ඒතකොට දැන් මේ යුනිවර්සිටි ඔෆ් ඔරිගන් එක තමයි මම උදාහරණයක් හැටියට තෝරගත්තේ ඒතකොට ඒකේ මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් ඇන් ස්කෝලර් සර්විසස් කියලා තියෙනවා ඒතකොට එතෙන්ට ගිහිල්ලා ඕගලන්ට මේ ඉන්කමින් ස්ටුඩන්ට් කියන්නේ ඕගොල්ලෝ මේ එන්න බලාපොරොත්තු වෙන ඕගොල්ලෝ දැන් කරන්ට් ස්ටුඩන්ට්ස් ලා නම් ඇතුළට ජොයින් වෙලා නම් ඉන්නේ යුනෝ ඇමරිකාවට ඇවිල්ලා ඕගොල්ලෝ වැඩ පටන් අරගෙන ඉන්නේ. එතකොට ඕගලන්ට අවශ්‍ය ইনফরমේෂන් මෙතන තියෙනවා. හරි? මෙතන තියෙන්නේ ෆැකල්ටි ඇන් ස්කෝලර්ස් කියන්නේ දැන් පිටරට විශ්වවිද්‍යාලින් උත් ඇමරිකාවට එනවන යම් යම් පරිශන පාඨමාලා හදන්න හදාරන්න ඒ රටවල විශ්වවිද්‍යාලවල මහාචාර්යගොල්ලෝ ලෙක්චරර්ස් ලා ඒගොල්ලන්ට තමයි මේක තියෙන්නේ. හරි?
එතකොට ඉන්කමින් ස්ටුඩන්ට්ස් කියන එක තමයි ඕගලන්ට අවශ්‍ය වෙන්නේ. ඕගලන්ට එතන මේ අවශ්‍ය ගොඩාක් දේවල් තියෙනවා. මේ එතනට මේ ස්පීක් විත් ඇන් ඇඩ්වයිස් බලන්න ෆෝන් එකෙන් ඊමේල් එකෙන් සමහරලාට මේගොල්ලන්ගේ chat හිටන් ඇති. මේ දෙන්නේ WeChat කියලා නම් තියෙනවා. ඒ WeChat ඒ මං හිතන්නේ WhatsApp නම් තියෙනවද මන් දන්නේ. WhatsApp එකක් තියෙනවා මේ WhatsApp එකක් තියෙනවා. WeChat line මේ අලුත් social media හරහත් ඒවට කමියුනිකේට් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් ඉතින් මේ මෙතන මේ incoming students ලා ඒ ගැටලු නිරාකරණය කරගන්න පුළුවන්. දැන් ඉතින් ඔන්න ඕව තමයි මට මේ ක්ලිප් එකේදී කියන්න අවශ්‍ය වෙන ප්‍රධාන වශයෙන් මෙහෙමයි. දැන් තමුන් අපි මෙතන U කියලා ඔයාව හඳුන්වමු. එතකොට දැන් ඔයා කමියුනිකේට් කරන්න මෙහෙමයි. දැන් ඔයා ඇත්තට මේ graduate school කියලා තියෙනවා. හරි මේ graduate school කියන්නේ අර මේ පශ්චාත් උපාධි අපේ ලංකාවේ post graduate මේ faculty එක අර පශ්චාත් උපාධි ආයතනය කියන ඒ වගේ එකක් තියෙනවා මෙහෙත්. ඒකට graduate school කියලා කියන්නේ. ඔයා ඇත්තට මේ graduate school එකට තමයි ඔයාගේ application එක යවන්නේ. හරි ඊට පස්සේ ඔයාගේ department එක තියෙනවා. ඔයාගේ අධ්‍යයන අංශය ඔයා අර වැඩ කරන TA හැටියට වැඩ කරන department එක තියෙනවා. දැන් ඔයා මේගොල්ලන්ට application එක ඒ කියන්නේ මෙයා ඒගොල්ල එක කතා කරාට application එක ඇත්තටම submit කරන්නේ මෙතනට. එතකොට graduate school එක ඊට පස්සේ ඔයාගෙන් අහනවා මේ කෝ සල්ලි කියලා. මේ funding කොහොමද කියලා. ඔයාට දැන් ඉගෙන ගන්න සල්ලි ඕනේනේ. එතකොට මේගොල්ලෝ අහනවා ඔයාගෙන් සල්ලි කෝ කියලා. එතකොට ඔයා පෙන්නනවා ආ මට සල්ලි මේ ඩිපාර්ට්මන්ට් එකෙන් දෙනවා. TA එකක් හරහා මේ ඩිපාර්ට්මන්ට් එකෙන් දෙනවා කියලා. එතකොට ඩිපාර්ට්මන්ට් එක මේ ග්‍රැජුවට් ස්කූල් එකට කමියුනිකේට් කරනවා. රයිට්? නෝ ප්‍රොබ්ලම්. අපි මෙයාව කවර් කරනවා කියලා මේ ග්‍රැජුවට් ස්කූල් එකට කියනවා. එතකොට ග්‍රැජුවට් ස්කූල් එක රයිට් ෆන්ඩින් ප්‍රශ්නයක් නැහැ. ඔයාට ලෙටර් එක එවනවා, ඔෆර් ලෙටර් එක එවනවා. හරි අපි ඔයාව බාරගත්තා. මේ ඔයා මේහි ඇවිල්ලා ඔයාගේ පශ්චාත් උපාධි කරන්න පුළුවන් කියලා කියනවා ඒගොල්ලෝ. ඉතින් ඊට දැන් සාමාන්‍ය ඇමරිකාවේ ජීවත් වෙන කෙනෙකුට නම් මෙතනින් ඉවරයි. නමුත් දැන් ඔයා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක්නේ. එතකොට මේ ඉන්ටර්නැෂනල් ඔෆිස් එක මෙතෙන්ට සම්බන්ධ වෙනවා ඔයාට, රයිට්? එතකොට මෙතනින් ඒගොල්ලන්ට සම්බන්ධ වෙනවා ග්‍රැජුවට් ස්කූල් එක ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් ඔෆිස් එකට සම්බන්ධ වෙලා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් එකෙන් ඕගලන්ට I-20 ડોකියුමන්ට් එක එවනවා. ඔයාව මෙතන ග්‍රැජුවට් ස්කූල් එක ඇක්සෙප්ට් කරාට පස්සේ ඉන්ටර්නැෂනල් ස්කූල් ඉන්ටර්නැෂනල් ඔෆිස් එකෙන් ඔයාට I-20 ડોකියුමන්ට් එක එවනවා. ඒ ડોකියුමන්ට් එක අරගෙන ඔයා යන්න ඕනි එම්බසි එකට, ලංකාවේ තියෙන US එම්බසි එකට යන්න ඕනි වීසා ඉන්ටර්විව් එකට. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන්. ඉතින් දැන් මෙතෙන්ට මේ ඇප්ලිකේෂන් එක දාලා තමුන් ඇක්සෙප්ට් වෙන්න ඕනේ. එහෙම ගොඩාක් ප්‍රොසෙස් එක තියෙනවා. නමුත් සරලව කිව්වොත් ඔන්න ඕක තමයි මේ ක්‍රියාදාමය මෙතන වෙන. මෙතන මේ ආයතන කිහිපයක් සම්බන්ධ වෙනවා ඔයා එක්ක. ඩිපාර්ට්මන්ට් එක, ග්‍රැජුවට් ස්කූල් එක සහ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් ඔෆිස් එක. ඔය තුන ඔයා එක්ක සම්බන්ධ වෙලා තමයි මේ විශ්වවිද්‍යාලයේ ඔක්කොම වැඩ සිද්ධ කරගෙන, හැබැයි අවසාන කඩේම ඇමරිකානු එම්බසි එක. එම්බසි එකේ ඒ වීසා ඉන්ටර්විව් එක, ඒ කියන්නේ අර F1 ස්ටුඩන්ට් වීසා ඉන්ටර්විව් එක සමත් වෙන්න ඕනි. එතකොට තමයි තමුන්ට USA වලට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඔගලන්ට කරගන්න පුළුවන්. මම මෙතන ඔගලන්ට යම් අදහසක් දුන්න. දැන් ඊට පස්සේ මම ඊළඟ, දැන් මට හිතෙනවා මේක ඇති කියලා ඔයගලන්ට ගොඩාක් ইনফরমේෂන් තියෙනවා. මේක බලලා හොඳට තේරුම් ගන්න මෙතන වෙන දේ මොකක්ද කියලා. ඊට පස්සේ මම ඔයගලන්ට පෙන්වන්නම් දැන් 6 වෙනි එක මේ මෙතන ඇත්තටම දැන් ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක මම ඔයගලන්ට පෙන්වන්නම්. මොකද දැන් මෙතෙන්ට අපි ගියොත් මේ මේ මැත්ස් ඩිපාර්ට්මන්ට් එකට, සෝරි, මෙන්න මේකට මම ගියොත් දැන් මෙන්න මෙතන තියෙනවානේ ග්‍රැජුවට් කියලා. ඔයගලන්ට මතක ඇතිනේ එතන තියෙන ප්‍රොස්පෙක්ටිව් ස්ටුඩන්ට්. ඊට පස්සේ මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස්, අන්න ඒක මම විස්තර කරන්නම් ඊළඟට. මේ තියෙන ඇප්ලිකේෂන් ඩෙඩ්ලයින් එක කියලා එකක් තියෙනවා. මොනවද, කොහොමද ඒවා ඇප්ලිකේෂන් එක දාන්නේ, ඒ වගේ ගොඩාක් රෙකමෙන්ඩේෂන් ලෙටර්ස්,
ඊට පස්සේ statement of purpose මේ එක එක exam තියෙනවා standardization exams අන්න ඒකට මම වෙනම clip එකකින් වෙනම part එකකින් ඕගොල්ලෝ එක්ක මේ කතා කරන්නම් මේ ඒක කොහොමද කරන්න කියලා. එතකොට මම අදට මේක නවත්තන්නම් මං හිතනවා මං ගොඩක් information කතා කරා මේ සම්බන්ධයෙන් ඒ නිසා අදට මම මේක නවත්වන්නම් මම ඊළඟ පාට් එකේදී මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ඉන් ඩීටේල් කතා කරන්නම් කොහොමද ඒක කරන්න කියලා. නමුත් මේකෙදි මට ඕගලන්ට කියලා දෙන්න අවශ්‍ය උනේ තමුන් කොහොමද අර විශ්වවිද්‍යාල එකක් බලන්න එපා අඩු ගානේ 6ක් 7ක් හරි බලන්න ඒකෙන් ෂෝට් ලිස්ට් කරගන්න තමුන් මෙන්න මේවට තමයි දාන්නේ කියලා. එතකොට මම අර කිව්වා වගේ එතන ප්‍රධාන දෙයක් වෙන්නේ ඇත්තටම ෆන්ඩින් තමුන්ගේ අධ්‍යාපනයට මුදල් ඒගොල්ලෝ දෙනවද කියන එක බලපානවා. ඊට පස්සේ තව බලපාන දෙයක් ඇවිල්ලා රිසර්ච් තමුන්ගේ ඒ යන විශ්වවිද්‍යාලේ තමුන් කැමති රිසර්ච් එක තියෙනවද. ඊට පස්සේ රෑන්කින් එකත් බලපානවා. හොඳ කැම්පස් එකකින් කරගත්තොත් ගොඩේ ගොඩ හොඳ තත්ත්වයක් ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මම ඕගොල්ලෝ එක්ක තව ක්ලිප් එකකින් හම්බ වෙනකන් අදට ඕගලන්ගේ සමු ගන්න. මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා පළවෙනි පාට් එක, ඕගොල්ලෝ ඒක බලන්න. ඊට පස්සේ මේකේ එන්ඩ් එකෙත් ඕගලන්ට වැටේ ඒ පළවෙනි පාට් එක. ඒක බලලා මේ දෙවෙනි පාට් එක බලන්න කියලා මම ඕගලන්ට කියනවා. එහෙනම් ඕගලන්ට මොනව හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම පුළුවන් විදිහකට ඒවට උත්තර දෙන්න. මගේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න. මම ඉදිරියටත් මේ වගේ දේවල් දානවා. ඇමරිකාවේ ජීවත් වෙන්න තියෙන අවස්ථා ලාංකිකයන්ට පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම මගේ channel එකේ තව මම වෙන දෙයක් කරනවා. cryptocurrency ගැන දැනුමක් ලබා දෙනවා. ඉතින් channel එක subscribe කරන්න. මම මේ ගේන content එකට ඔයගොල්ලෝ කැමති නම් like එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයගලන්ට සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.